सेवे करण जात्यांतर मूल्य आयतनेम उहुनु हा संवर्धन दिपार्तमेंतुवे प्रधानी केटियन किव्वोत उहुनु करन्नन उहुनु करवन अंशे प्रधानी हटियट तमाय सेवे करन्ने ए वगेम ओहु सर्टिफाइड ट्रेनर केनेक मोटिवेशनल स्पीकर केनेक ए वगेम वेडसटहन रूपवाहिनी वेडसटहन वलट संबंध वेन अपे समाजयट विशाल सेवावक किरीमट सदी पहदी कटयुतु करन इतामत दक्ष केनेक हटियट हंदुन्वला देन्न पुलुवन ඉතින් මම හිතන විදිහට අපි අපේ වෙලාව වැඩිපුර යොමු කරන්න ඕනේ එතුමාගේ හරවත් දේශනාවට ඒ වගේම මේක දේශනාවකටත් වඩා එතුමා අපිත් එක්ක ෂෙයා කරගන්නව නැත්නම් උමාර් කරගන්නවා අපේ මූල්‍ය නිදහස අපි කොහොමද භුක්ති විඳින්න ඕන කියන එක සහ ඒ මූල්‍ය නිදහස භුක්ති විඳීමට ඉහළ ස්තරයකට යන්නේ කොහොමද කියන එක ගැන ඉතින් සුමේන්ද්‍ර ජයරාම මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවේදී අපේ වැඩසටහන प्रेक्षक जीवित वटिना ඉතින් ඔබ සියලුම දෙනාට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන මෙසේ ආරම්භ කරමු මම මගේ ස්ලයිඩ් එකක් ෂෙයා කරන්නම් එතුලින් ඔබට මම කතා කරන කරුණු පිළිබඳ වැඩි විස්තර බලා ගන්න අවස්ථාවක් ලැබේ ඉතින් මම දන්නවා මම හිතන ඔබ දන්නවා සියලුම දෙනාම අද අපගේ වැඩසටහනේ මාතෘකාව සාර්ථකත්වයේ ඉදිරි පිම්ම ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම bounce forward towards success අපිට බවුන්ස් ෆෝවර්ඩ් වෙන්න පුළුවන් මිත්‍රෝනි if you want you can bounce backward අපිට බවුන්ස් බෑක්වර්ඩ් නොකොට අපිට රිවර්ස් කර යන්න සිද්ධ වෙනවා නමුත් බවුන්ස් ෆෝවර්ඩ් කියන්නේ අපි ඉස්සරහට යන්න ගන්න පින්ම තමයි බවුන්ස් ෆෝවර්ඩ් කියලා අපි කියන්නේ ඉතින් නැවත වතාවක් මම හිතන්නේ මගේ යුතුයකම ඔබ සියලු දෙනාට ආයුබෝවන් ඒ වගේම මම හිතන්නේ දමිල කතා කරන සහෝදර හිටියොත් එයාට වණක්කම් කියනවා ඒ වගේම අස්සලාමු අලයිකුම් ගුඩ් ඉවෙනින් කියන ප්‍රාර්ථනාව ඇතුව නැවතත් පිළිගන්නවා මේ වැඩසටහන සඳහා මහිතන්නේ ඔබ සිමුනා දන්නවා මේ පිළිවෙත මතක් කරන්න අවශ්‍ය නැහැ මෙවැනි වැඩසටහන්වලට රාශියකට සම්බන්ධ වෙනස ඔබ දන්නවා මේ අවස්ථාවේදී මයික්‍රොෆෝන් එක මියුට් එක තබා ගන්න ඕන සහ මේ බේසික් හවුස් කීපින් රූල්ස් මා පිළිබඳ නැවත හඳුන්වාදීමක් කරන්න අවශ්‍ය නැහැ මොකද සිසිර මහත්මයා මා පිළිබඳ හොඳ හඳුන්වාදීමක් ලබා දුන්නා නමුත් මම එක දෙයක් විතරක් මේ අවස්ථාවේ වල කියලා යන්නම් මම අගය කරන එක ක්වොලිටි එකක් තියෙනවා ඒක තමයි down to earth human enriched with sri lankan values and humanity කියන එක විතරෝනේ ඔබයි මමයි මිනිස්සු හැටියට humans ලා හැටියට ලෝකෙට ඉපදුනාට humanity නැත්තම් මනුෂ්‍යත්වය කියන එක අපේ තෝරා ගැනීමක් මේ තෝරා ගැනීම අපි අපේ ජීවිතේ කොටසක් බවට පත් කරොත් අපිට පුළුවන් මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි අවට ඉන්න පිරිසට යම්කිසි වටිනාකමක් එකතු කරන්න ඒ වගේම ඒ අයගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන් වෙනවා ඒ නිසා මනුෂ්‍යත්වය කියන එක අපි කැමැතියෝ අකමැති අපේ ජීවිතයට අපි එකතු කරගත යුතුයි ඒ එකතු කරගත්ත මිනිස්සු ජීවිතේ හැමදාම අර ඉදිරි පිම්මක් අරගෙන සාර්ථකත්වය කරා යන එක අපි කාටවත් වළක්වන්න බෑ සාර්ථකත්වයේ ඉදිරි පිම්ම කියන වැඩසටහන තුළ මම විශේෂ කරුණු දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද ඒකේ පළවෙනි එක තමයි ඔබේ අභිලාෂයන් සැබෑ කර ගැනීමට ඔබ සිහින දකිනවාද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නයි සූදානම් වෙන්නේ මේ ලෝකෙ ඉපදිච්ච සියලුම දෙනාගේ එකම බලාපොරොත්තුව තමයි දිනන ජීවිතයක් කරා ගමන් කරන එක. නමුත් සමහරු සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ ජීවිතයේ යම්කිසි කරදරවලට මුහුණ දීපුවාම මේ ජීවිතය ඉතාමත්ම අභියෝගාත්මක එපා කරපු දෙයක් මහා පාපයක් කියලා සාප කරනවා අපි දැකලා තියෙනවා. නමුත් අද මම මේ වැඩසටහන තුළ කතා කරන කරුණ ඔස්සේ ඔබට තේරෙයි මිත්‍රවරුනි ඔබේ ඉරණම කිසි විටක ස්ථිර නොවන අතර ඔබ තමයි හරි තෝරා ගැනීමක් කිරීම තුළින් ඔබේ ඉරණම තීරණය කරන්නේ වෙන කෙනෙකුට අපි ඉරණම තීරණය කරන්න බෑ. එහෙම තීරණය කරන්න පුළුවන් නම් අපි අපේ ඉරණම ඕන තරම් වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. නමුත් අපිට පුළුවන් මම හිතන්නේ කලින් කතා කරපු මහත්මයාත් ඉතාමත්ම ලස්සනට සඳහන් කරා අපිට පුළුවන් ඕනෑම දෙයක් මනසින් වෙනස් කරන්න. ඒ වෙනස් කරන අපි කොමක්ද කළ යුත්තේ කියන එක බලපස් කතා කරමු. දෙවැනි මාතෘකාව තමයි
उबे जीविते मूल्य निदास लबागनी मट उब सिहिन दाकिनवाद देखम सिहिन देखा गेन मां कता करान ओ अपि हमोम मूल्य निदास सल्ली वैडियें हम करान ओन खिले बला पुरुत्त वेरा एकड़ हेतु तमाई जीविते सार्थकत्वे मनिन साधक राशक्ति वेनवा ए साधक राशें बहु अय पलवेनी साधके हटियट सलकन मूल्य निदास इतामत्म वटिना देयक इतिन कोहमद मे मूल्य निदास लंगा करगन අපිට මේ මූල්‍ය නිදහස ළඟා කරගන්න පුළුවන් මේක සිහිනයක් පමණක්ද අපි 얘ගෙන කතා කරමු එතුළ ඔබට අපි කතා කරන කරුණ ඔස්සේ තීරණය කරන්න පුළුවන් මේ මූල්‍ය නිදහස තමා සතු කර ගැනීම තමාගේ වගකීමක් ඒ සඳහා තමා කළ යුතු කරුණ කීපයක් තියෙනවා මේ කරුණ කරන්න පුළුවන් නම් මූල්‍ය නිදහස අපි සතු වෙනවා මම පටන් ගන්න මෙන්න මේ ප්‍රශ්නේ නැවත වතාවක් ලෝකයට සිදු විය යුත්තේ කොමක් What has happened to the world today? මේකට සාමාන්‍යයෙන් අපිට ලැබෙන උත්තරය තමයි අද මේ ලෝකයට වසංගතයක් ඇවිල්ලා කොවිඩ් ඇවිල්ලා මිනිස්සු එක්තැන් වෙලා ඉස්සරහට යන්න බැරුව එකතැන ඉන්නවා ජීවිතේ සාර්ථකත්වයක් නැහැ දියුණුවක් නැහැ මේ වගේ මිත්‍රෝනි ඍණාත්මක ඒ වගේම අසුභවාදී පිළිතුරු රාශියක් බොහෝ විට ලැබෙන වෙන්න පුළුවන් ඒක වරදකුත් නෙමෙයි මොකද අද වර්තමානයේ පරිසරය තුල බලපුවාම මෙන්න මේ වගේ දේවල් දකින්න නිසා මේ වගේ දේවල් දකින්න නිසා මිනිස්සු සමහර විට ඒ දේ එහෙම කියනවා ඇති. කමන්නෑ. අපි ඒක මොහොතට අමතක කරමු. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ නිසා මිත්‍රවරුනි අපි හතර දෙනෙකුට කතා කරොත් මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් යම්කිසි අසුභවාදී පණිවිඩයක් නැත්නම් ඍණාත්මක පණිවිඩයක් අපගේ ජීවිතයට එකතු කරනවා. එළියට යන්න බෑ. मगे रखिया मे दस नती बट हर आदाय कुपे अन्न बे दर्वांट इकोल अन्न बे गेदर कैम बीम गण बड़वल मिल ताम अधिकाय मेवनी अशुभवादी समार देवा यथार्थिक नमो मे अशुभवादी पणिविड तमाय अभी बहुविट कथाकरण पुर्दुला नम मित्रों एक पुद्गले समार विट शुभवादी जीविते हुंद देवाल पिलिबन्न कथाकरण पुलवा අන්න ඒ අය තමයි කොවිඩ් වසංගතය තුළ වසන්තයක් දකින සුභවාදී අය. එයාගේ ජීවිතය හරි සතුටුදායකයි. එයාගේ ජීවිතය ඉතාමත්ම වේගෙන් දියුණු වෙමින් පවතිනවා. එයාට තියෙන කරදර අනිත් අයට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඇයි? එයාගේ මනස ඒ අය යොමු කරන්නේ සුභවාදී දේවල් වලට නිසා ඒ අය හැම වෙලෙම ආකර්ෂණය කරන්නේ සුභවාදී ශක්තියින්. ඔබට පුළුවන් නම් සුභවාදී දේවල් ආකර්ෂණය කරන්න ඔබගේ ජීවිතය දවසින් දවස වෙනස් වෙන්න පටන් ගන්නවා. නමුත් ඔබ ආකර්ෂණය කරන්නේ අසුභවාදී දේවල් නම් මිත්‍රවරුනි අපි බලාපොරොත්තු වෙනවට වඩා අපගේ ජීවිතයේ දියුණු වෙන වේගය ඉතාමත්ම මන්දකාමීව පැවතීම අපි කාටවත් වළක්වන්න බෑ. ඒකට හේතුව අපි ආකර්ෂණය කරන්නේ අර අසුභවාදී දේවල් නිසා. මෙමෙ යනකොට මිත්‍රවරුනි ඔබ දන්නවා මෙවැනි කාලයක් මෙවැනි කාලයක් ලැබුවාම මෙවැනි විවසන කාලයක් ලැබුවාම සාමාන්‍යයෙන් අපගේ ජීවිතය තුළ යම්කිසි බයක් ඇති වෙනවා මේ අනාගතය පිළිබඳ. අපි තුළ යම්කිසි frustration එකක් ඇති වෙනවා. අපි තුළ යම්කිසි බයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හැමදේම එකතු වුණාම ආතතියක් ඇති වෙනවා. stress එකක් ඇති වෙනවා. ඇයි මේ ඇති වෙන්නේ? අපිට අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් නැති නිසා මේ සියලුම දේවල් අපගේ මනස තුළ ඇති වෙනවා. මම මේ කියන්නේ මේක වරදක් කියලා නෙමෙයි. මේක සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වුණාට අපිට පුළුවන් හිතලා හරි තෝරා ගැනීමක් කිරීම තුළින් මේ දේ වෙනස් කරන්න බලන්න ඔබගේ ජීවිතය දිහා ඔබගේ ජීවිතය දිහා නැවත හැරී බලන්න අතීතයේ සිදුවෙච්ච දේවල් පිළිබඳ වර්තමානයේ සිදුවෙන දේවල් පිළිබඳ අනාගතයේ සිදුවිය හැකි දේවල් පිළිබඳ ඔබගේ සහ මගේ ජීවිතයේ මිත්‍රෝනි ඕනෑතරම් සුභවාදී සතුටුදායක අවස්ථාවන් වලට අපි මුහුණ දීලා තියෙනවා अपे अतीते पास्ट के ओन तरंग हैप्पी मोमेंट्स थी बिलती है ना अपे ओन तरंग रिकॉग्नाइज्ड वेलाती है ना अपे ओन तरंग सातुरिंग गाता कर लती है ना ये वगे दानुत तभी ये देख करना नमुत तभी बालन ने अरमा मखालिंग की ओवी दिए टे बायावेच्च असुमवारी देवाल निसा मेरे डे हेतु अमे ह्यूमन साइकोलॉजी के तीना ह्यूमन साइकोलॉजी ने कोड सकता माई अपे हर यासाई ऋणात्मक देवाल ने मने तंग असुमवादी वाल खता करने सा आकर्षण करा इन साथ माई अपे हेम उत्साह करा නමුත් හොඳට හිතලා බලන්න ඔබ දන්නවා ඔබ ආකර්ෂණය කරන දේ තමයි ඔබේ මනස ලැබෙන්නේ ඔබ ආකර්ෂණය කරන දේ තමයි ඔබේ ජීවිතය ලැබෙන්නේ ඔබ දන්නවා දැන් ඒ නිසා
පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබගේ ජීවිතයේ වෙච්ච හොඳ දේවල් නිතර දෙවේලේ මතක් කරන්න එතකොට මිත්‍රෝනේ ඔබට ඔබගේ මනස තුල ඒ සතුටුදායක හැඟීම මතුවෙනවා දැන් අපි බොහෝ විට කියනවා ධනාත්මකව සිතන්න ධනාත්මකව කතා කරන්න ධනාත්මක හැඟීම් ඇති කරගන්න කියලා මේ සියලුම දේවල් ඇති වෙන්නේ අර මම සඳහන් කරපු ආකාරයට ඔබට ජීවිතයේ වෙච්ච ධනාත්මක දේවල් සතුටුදායක දේවල් මතක් කරන්න පුළුවන් නම් සිතන්න පුළුවන් නම් විතරයි සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියන්නේ අපි එක රොඩ් එකක් ගත්තොත් මේ රොඩ් එකේ කොන් දෙක එකම පුද්ගලයාට සාර්ථක වෙන්න පුළුවන් ඒ පුද්ගලයාට ඊළඟ මොහොතේ අසාර්ථක වෙන්නත් පුළුවන් ඒ සඳහා බලපාන්නේ ඒ පුද්ගලයාගේ මනස මනස තුලේ පුද්ගලයා නිර්මාණය කරන හැබිට්ස් පුරුදු තුලින් තමයි පුද්ගලයෙක් සාර්ථක වීම සහ අසාර්ථක වීම කියන දෙකටම මුහුණ දෙන්න සිදු වෙන්නේ මන අපි සමහර විට හිතන්නේ නැති අවස්ථාවල සමහර මිනිස්සු ඉතාමත්ම වේගෙන් සාර්ථක වෙමින් පවතිනවා නමුත් මිත්‍රවෝනි හැම ඇබිලිටියක්ම තියෙන ටැලන්ට් එකක්ම තියෙන මිනිස්සයා අසාර්ථක වෙනවා මේකට හේතුව ඒ පුද්ගලයාගේ මනස සමහර විට අපි දකිනවා ලොකු ඇබිලිටියකුත් නැහැ ටැලන්ට් එකකුත් නැහැ නමුත් ඒ පුද්ගලයා සාපේක්ෂව ඉතාමත්ම සාර්ථකයි හේතුව ඒ පුද්ගලයාගේ මනස සහ ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙන හැබිට්ස් නැත්තම් පුරුදු ඉතින් මිත්‍රෝනි එක අවස්ථාවක මම උඩ මතක් කරන ලස්සන සේයින් එකක් මේ අපේ ද බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙකුට දන්න එතුමා කියනවා I have missed more than 9,000 shots in my career. I have lost almost 300 games 26 times. I have been trusted to make the game winning shot and missed. I have failed over and over, over again. That is why I succeed. අපි අද මෙතුමාගෙන කතා කරන්නේ ඇයි? අපි අද මෙතුමාගෙන කතා කරන්නේ මෙතුමා අසාර්ථක වූ හැම අවස්ථාවකම ජීවිතේ අභියෝගවලට මුහුණ දීපු හැම අවස්ථාවකම ලබාගත් අත්දැකීම තුළින් ඔහුගේ ජීවිතය වෙනස් කරපු නිසා අපි ඔහු පිළිබඳව කතා කරමු. ඒ වගේ තමයි ඔබටයි මටයි මේ ජීවිතය සාර්ථක කරන්න අපගේ ජීවිතය තුළින් ඉගෙන ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් අත්දැකීම් රාශියක් තිබෙනවා. ඔබේ කවස්ථාවක අසාර්ථක උනායි කියලා ඔබ බය වෙන්න එපා. ඔබේ කවස්ථාවක අසාර්ථක උනායි කියලා ඔබ දුක් වෙන්න එපා. මොකද ඔබට පොත්පතකින් හෝ විශ්වවිද්‍යාලයකින් ගන්න බැලි අත්දැකීමක් ඒ අසාර්ථක වීම තුලින් ඔබ ලබා ගන්න. හේතුව ඒක සිදු වෙන්නේ ඔබට එවිට ඔබ දන්නවා ඇයි ඔබ අසාර්ථක උනේ. එමුණ ඔබ කළ යුත්තේ කුමක්ද? අර අසාර්ථක වූ හේතුව ඔබ වෙනස් කළ යුතුයි. වෙනස් කළ විට ඔබට වෙනස් ප්‍රතිඵලයක් ලැබෙනවා ඇත. නමුත් මිත්‍රවරුනි ඔබ එක් වතාවක් අසාර්ථක වෙලා නැවතත් ඒ ක්‍රියාව කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණොත් එහෙම ඔබට සාර්ථකත්වය ලැබෙන්නේ නැවතත් ලැබෙන්නේ අසාර්ථකත්වය. නමුත් මිත්‍රවරුනි අර මම කියපු ආකාරය ලබාගත් අත්දැකීම තුලින් ජීවිතය වෙනස් කරන්න පුළුවන් නම් කිසිම පොත්පතකින් හෝ විශ්වවිද්‍යාලයකින් ගන්න බැරි ඒ පාඩම ඔබගේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. ඔබ දන්නවා Panasonic කියන සමාගම ජපානයේ. ඒ සමාගමේ නිර්මාතෘවරයා පාසල් ගිය කෙනෙක් නෙමෙයි. අධ්‍යාපනයක් තිබුණ නැහැ. අවුරුදු 9 දෙමව්පියෝ අහිමි වීමෙන් එතුමා පුංචි කඩේක ගිහිල්ලා වැඩ කරලා එතුමාගේ සහෝදර සහෝදරියෝ රැක ගන්නවා. අවුරුදු 9 සිට අවුරුදු 16 දක්වා ඒ පුංචි කඩේ තමයි වැඩ කරන්නේ. නමුත් ඔහුගේ මනසේ තිබ්බ ශක්තිය ධෛර්යය නිසා ඔහුට පුළුවන් වුණා පසු කාලෙක Panasonic කියන ලෝකේ විශාලතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනය නිර්මාණය කරන්න. ඒ නිසා මිතුරු හොඳට මතක තියාගන්න ජීවිතයට අපිට ලැබෙන හැම අභියෝගයක්ම අපිව තවත් ශක්තිමත් කරන්න තමයි මේ අභියෝග ජීවිතේ ලැබෙන්නේ. නමුත් ඔබ ඒ දිහා ඉතාමත්ම අසාර්ථක විදියට ඔබ සාප කර කර මේ මගේ කර්මයක් කියලා බැලුවොත් එහෙම ඔබට හොඳ පාඩම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මගේ අතේ තියෙන පුංචි ගල් කැටයක් මිත්‍රෝනි. මේ ගල් කැටයට ඔබ ලොකු වටිනාකමක් ලබා දෙන්න තිබෙන්න පුළුවන්. නමුත් මේ ගල් කැටය තුල සැඟවිලා තියෙන පිළිමය මට එළියට ගන්න පුළුවන් නම් මේ ගල් කැටයට මට ලක්ෂ ගානක වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.
The beautiful saying in English says, every block of stone has a statue inside, and it is the task of the sculptor to discover it. අපගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය සිතුවිලි අනවශ්‍ය දුක් කන්දරා ඔබට අයින් කරන්න පුළුවන් නම් ඔබගේ ජීවිතය තුළ ජීවිතයේ පරම අරමුණ වූ සතුට සැඟවිලා තියෙනවා කියන එක අමතක කරන්න එපා. ජීවිතයේ පරම අරමුණ සතුට. මේ සතුට ලබා ගැනීම සඳහා තමයි අපි හැම දෙයක්ම කරන්නේ. මේ වැඩසටහනට ඔබ සහභාගී වෙන්නේ ඔබගේ ජීවිතයට සතුට ලබා ගන්න. ඔබ මේ තුලින් ගන්නා වටිනාකම ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව ඇප්ලයි කරලා එතුලින් ප්‍රතිඵලයක් ලබා ගැනීමෙන් ඔබට සතුටක් ලැබෙනවා ජීවිතේට. ඔබ ආහාර ගන්නේ, ඔබ ඇඳුම් පැළඳුම් පළඳින්නේ, ඔබ ගමන් විමන් යන්නේ මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵලය සතුට. මේ සතුට කියන හැඟීම ලබා ගැනීම සඳහා තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා මිත්‍රෝනි අපගේ ජීවිතය තුළ සැඟවිලා තියෙන සතුට එළියට ගන්න ඕන නම් මේ ගල් කැටයේ තියෙන අනවශ්‍ය ගල් කෑලි අයින් කරලා අර පිළිමය මතු කරන්න ආසේ ඔබගේ ජීවිතයේ සැඟවිලා තියෙන සතුට ඔබට මතු කරලා ගන්න පුළුවන්. එවිට ඔබ හිතනවට වඩා මේ ජීවිතය තාමත්ම සුන්දරයි, අර්ථවත්, ඉතාමත්ම ආසාවෙන් ගත කරන්න පුළුවන් ජීවිතයක්. මම හිතුවා අලුත් සංකල්පයක්. මේක සාමාන්‍යයෙන් බොහෝ හැට අලුත් සංකල්පයක්. මාර්ටින් සෙලික්මන් කියන මනෝවිද්‍යාඥවරයා 1999 දී හඳුන්වා දීපු පුංචි සංකල්පයක් තුළින් ඔබගේ ජීවිතය ඔබ හිතන විදිහ වෙනස් කරන්න උත්සාහ කරන්න හදන්නේ. මේ මාර්ටින් සෙලික්මන් කියන මේ මනෝවිද්‍යාඥවරයා හඳුන්වා දීපු මේ සංකල්පය නැවත ලුක්තාන්ස් වෙනි මනෝවිද්‍යාඥවරු තවත් වැඩි දියුණු කරලා ආපු සංකල්පය තමයි ඔබට මම ඉදිරිපත් කරන්න යන්නේ. ජීවිතය හෝ වේවා නැත්තම් ඔබ සේවය කරන ආයතනයේ ඔබගේ සේවා මඩුල්ල හෝ වේවා නැත්තම් ඔබගේ පවුල තුළ හෝ වේවා සතුට සහ සාර්ථකත්වය වැඩි දියුණු කරන්න අපිට ප්‍රාග්ධන හතරක් අත්‍යවශ්‍යයි. සාමාන්‍ය ප්‍රාග්ධනයක් අපි කියනවා ඉංග්‍රීසියෙන් කැපිටල් එකක් කියලා. මේ ප්‍රාග්ධනයක් ගැන කියනකොට අපිට මතක් වෙන්නේ අර ට්‍රැඩිෂනල් ඉකොනොමික්ස් කැපිටල් එක තමයි. සම්ප්‍රදායික මූල්‍ය ප්‍රාග්ධනය තමයි මතක් වෙන්නේ සල්ලි. නමුත් මිත්‍රෝනි මේ මුදල් වලට ඔබට ගිය අපගේ ජීවිතයට අපගේ ව්‍යාපාරයට ඉතාමත්ම අවශ්‍ය වෙන තවත් ප්‍රාර්ථන වර්ග තුනක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ ප්‍රාර්ථන කියලා. පළවෙනි එක තමයි අර මම කලින් සඳහන් කරපෝ සම්ප්‍රදායික ආර්ථික ප්‍රාර්ථනය. ට්‍රැඩිෂනල් ඉකොනොමික් කැපිටල් කියලා අපි කියනවා. මොකද්ද මේ තුල තියෙන්නේ? මේ තුල තියෙනවා ෆයිනෑන්සස් මුදල් තියෙනවා. මේ තුල තියෙනවා ටැන්ජිබල් ඇසට්ස් අපේ සමාගමේ අපි ඉඩකඩම් වෙන්න පුළුවන් නැත්නම් ඔබේ ගෙදර ඉඩකඩම් වෙන්න පුළුවන් ගෙවල් දොරවල් වෙන්න පුළුවන් බිල්ඩින් වෙන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන් මැෂිනරිස් මේ ඔක්කොම ඉතින් ට්‍රැඩිෂනල් ඉකොනොමික් කැපිටල් මේවා තමයි what you have ඔබ ළඟ තියෙන දේවල්. ඔබ ළඟ සල්ලි පමණක් තිබුණාට ඔබට සාර්ථක වෙන්න බෑ. යම් කිසි පුද්ගලයෙක් හිතනවා නම් මල් ළඟ සල්ලි ඕන තරම් තියෙනවා, මල් ළඟ කෝටි ගාණක් සල්ලි තියෙනවා, මල් ළඟ අක්කර ගාණක් ඉඩකඩම් තියෙනවා, මල් ළඟ මහල් විශාල මහල් සංඛ්‍යාවක් තියෙන ගොඩනැගිලි තියෙනවා, මම සාර්ථකයි කියලා මම ඔහුට අභියෝග කරනවා. ඔබ සාර්ථක නැහැ. ඔබට සාර්ථක වෙන්න බෑ. මොකද ඒ එක සාධකයක් ඔස්සේ කිසි කෙනෙකුට සාර්ථකත්වය කරා යන්න බැරි වෙනවා. ඔබට අවශ්‍යයි මෙන්න මේ කැපිටල් එක. මොනවාද මේ කැපිටල් එක? මේ කැපිටල් තමයි මානව ප්‍රාප්තණය. අපි කියනවා human capital කියලා. මානව ප්‍රාග්ධනය human capital. මේ තුල තමයි අපේ knowledge, අපේ දැනුම, අපේ skills, අපේ කුසලතා, ඒ වගේම ideas, නව්‍ය අදහස්, අපේ අධ්‍යාපනය මේ හැම දෙයක්ම ඉන්නේ මේ මානව ප්‍රාග්ධනය තුල. ඔබ ළඟ බිල්ඩිමක් තිබ්බොත් ඒක බිල්ඩිමක් පමණයි. ඔබ ළඟ යම් කිසි ඉඩකඩම් තිබ්බොත් ඉඩකඩම් පමණයි. මුදල් තිබ්බොත් මුදල් පමණයි. ඒ මුදල් කොහොමද මැක්සිමයිස් කරන්නේ? ඒ ඉඩකඩම් වලින් කොහොමද ප්‍රයෝජනයක් ගන්නෙ? ඒ ගොඩනැගිල්ලෙන් කොහොමද මුදල් උපයන්නේ කියන එක පිළිබඳ ඔබ කතා කරන්න ඕන නම්, ඔබේ සඳහා යම් කිසි දෙයක් කරන්න ඕන නම් ඔබට එක්ස්පීරියන්ස් අවශ්‍යයි. ඔබට এডুকেෂන් එක අවශ්‍යයි. ඔබට නොලෙජ් එක අවශ්‍යයි. ඒ වගේම ඔබ තුළ අලුත් අදහස් නිර්මාණය විය යුතුයි. එක පුද්ගලයෙක් තුළ පමණක් නිර්මාණය වෙන අදහසින් අපිට ජීවිතය සාර්ථක කරගන්න බැරි වෙනවා. අපි සමූහයක් හැටියට හොඳ අදහස් නිර්මාණය කරන්න පුළුවන් නම් අපිට මේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන්. ඒ නිසා තමයි human capital එක අත්‍යවශ්‍ය වෙන්නේ. මේකට අපි කියනවා what you know. පළවෙනි එක what you have, what you know. මේ know how එක හරි important. කොහොමද කරන්නේ කියන එක හරි important. ඔන්න දෙවෙනි ප්‍රාප්තණය.
सार्थक सोशल कैपिटल सोशल कैपिटल समाज प्राग्धन उबटाई मट्टाई में समाज तुले मित्रोनी तानियें जीवत देन्न बै याम किसी पुद्गले कितनवाना मट तानियें दिवन वेन्न पुलुवां कियला एक पुरुवक एम वेन्न बै मुकद में मिनिसा निरुमाने वेला तीयन्ने समूहया खेटियत खंडायमा खेटियत क्रियावा करला दिवन वेन्न पमनाई याम किसी पुद्गले तानियें दिवन उत्साह कराना एक मंगितान्ने करन्न पुलुवां देयक नेमेई एहेम वेच्च इतिहासे अपि दकिन्ने बोहोम අතල ස්ටක් පමණයි ඒක අර ලක්කේ කියලා ලක් 1% කියන්නේ ඒ 1% එන්න පුළුවන් ඒ නිසා අපි ලක්කේ පැත්තකින් තියලා අපි බලමු අපිට ප්‍රායෝගිකව කොහොමද සාර්ථක වෙන්න පුළුවන් කියලා ඒ සඳහා අපිට අවශ්‍යයි සමාජ ප්‍රාග්ධනය ඔබගේ networks ඔබ ආශ්‍රය කරන දන්න ඇසුරු කරන පිරිස ඔබේ මිත්‍රයෝ ඒ වගේම ඔබගේ contacts මෙයාට අපි කියනවා who you know ඔබ දන්නේ කවුද who you know matters ඇයි who you know matters කියන හේතුව තමයි ඔබ සාර්ථක වෙන්න ඕන නම් ඔබට මිත්‍රෝනි motivation එකක් ලබා දෙන්න ඕන ඔබට ශක්තියක් ලබා දෙන්න ඕන ඔබට දායකත්වයක් ලබා දෙන්න ඕන ඔබත් එක්ක එකතු වෙලා ක්‍රියාවක් කරන්න ඕන ඒ සඳහා ඔබ වටේ පිරිසක් ඉන්න ඕන ඒ පිරිස ඔබගේ ජීවිතයට යම් කිසි තල්ලුවක් දෙන්න පුළුවන් පිරිසක් නම් පමණයි මේ සමාජ ප්‍රාග්ධනය අපිට ප්‍රයෝජනවත් ප්‍රාග්ධනයක් වටපත් වෙන්නේ. නමුත් ඔබේ කකුලෙන් අදින පිරිසක් ඔබ පිටපස හිටියොත් මේ ප්‍රාග්ධනය ඔබට මිත්‍රෝනි කිසිසේත්ම වැඩකට ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ ඇසුරු කරනකොට ඔබ ඇසුරු කරන්න ඕන සුභවාදී අදහස් තියෙන ඒ වගේම ජීවිතය සාර්ථක වෙන්න ආසාවක් තියෙන ජීවිතය සාර්ථක වෙන්න උනන්දු වෙන පිරිසක් තමයි ඔබගේ සෝෂල් කැපිටල් එක බවට පත් කරන්න ඕන. එවිට තමයි ඔබට මිත්‍රෝනි මේක ඉස්සරහට ගෙනියන්න ආසාවක් ඇති වෙන්නේ, තල්ලුවක් ඇති වෙන්නේ, මොටිවේෂන් එකක් ඇති වෙන්නේ. නමුත් ඔබ ආශ්‍රය කරන පිරිස තුලත් ඒ අයත් බොහෝ විට අසුභවාදී දේවල් කතා කරනවා නම් ජීවිතය දිහා ඊටාත්ම අසුභවාදීව බලනවා නම් ඒ ප්‍රාග්ධනය උඩ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ සමාජ ප්‍රාග්ධනය තෝරා ගැනීමේදී ඊටාත්ම ප්‍රවේශම් විය යුතුයි. මොකද මේක ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න පුළුවන් එක ප්‍රාග්ධනයක් බව මම ඊටාත්ම වගකීමෙන් ඔබට ප්‍රකාශ කරනවා. දැන් මිතුරු මේ සාර්ථක ගමනේදී මේ සාර්ථක ගමනේදී මේ ප්‍රාග්ධන තුනක් විතරක් තිබුණාට අපිට සාර්ථක වෙන්නේ නැහැ. තව එක දෙයක් තියෙන්න ඕන. අන්න ඒක තමයි මං හිතන්නේ මේ මාටින් සෙලික්මන් කියන මනෝවිද්‍යාචාර්යවරයා ඉතාමත්ම වැදගත් ප්‍රාග්ධනයක් හැටියට සඳහන් කරේ. ඊට පස්සේ ලෝකයේ තියෙන ස්විස්සේෂි විශ්වවිද්‍යාල රාශියක මේ පිළිබඳ රිසර්ච් පේපර්ස් කියලා තියෙනවා. ඔබට පුළුවන් Google කරලා ඒ රිසර්ච් පේපර්ස් කියවන්න. මම මේක පැහැදිලි කරාට පස්සේ ඔන්න හතරවෙනි ප්‍රාග්ධනය හරිම වැදගත් ප්‍රාග්ධනයක්. ඒක තමයි ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා positive psychological capital. positive psychological capital. who you are කියන එක තීරණය කරන්නේ මේ positive psychological capital කියන එක විතරනේ හොඳට මතක තියාගන්න ඕන. අපි තුල ජීවිතය තුල කරුණු හතරක් තිබිය යුතුයි. මේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය වර්ධනය කරන්න ඕන නම් මේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය ජීවිතයට ජීවිතයේ කොටසක් කරගන්න ඕන නම් ඒ තුළ සාධක හතරක් තියෙනවා. ඒ සාධක හතරම ඉස්සලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම් හේතුව මේ සාධක හතර ආරම්භ වෙන අකුරු මුල් අකුරු හතර ගත්තම ඒ තුලින් නිර්මාණය වෙනවා හීරෝ කෙනෙක්. අපි අපගේ ජීවිතයේ හීරෝ කෙනෙක් වෙන්න ආසයි. සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න ආසයි. ඒ නිසා තමයි පළවෙනි එක හෝප් එකක් තියෙන්න ඕන. බලාපොරොත්තුවක් තියෙන්න ඕන. දෙවෙනි එක එෆිකසි එක අපි කියනවා සඵලතාවය තිබෙන්න ඕන නැත්නම් කාර්යක්ෂමතාවය තියෙන්න ඕන. තුන්වෙනි එක රෙසිලියන්සි වැටෙන හැම මොහොතේම නැගී සිටීමේ මානසිකත්වය තමයි රෙසිලියන්සි කියලා කියන්නේ. හතරවෙනි එක ඔප්ටිමිසම් සුභවාදී බව. දැන් මිත්‍රෝනි මේ ධන මේ ප්‍රාප්තන හතර තුලින් පළවෙනි ප්‍රාප්තන තුන පිළිබඳ ඔබ දන්නවා. නමුත් මේ හතරවෙනි ප්‍රාප්තණය ඊටාත්ම සුවිශේෂී ප්‍රාප්තණයක්. මේ ප්‍රාප්තණය ජීවිතේ අත්‍යවශ්‍ය නිසා මම මේ ප්‍රාප්තණය පිළිබඳ ඔබට විස්තරාත්මකව කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ.
මොකද මේ ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය නැතුව අපිට මිත්‍රුනි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕන නම් අපේ වැදගත්ම ප්‍රාග්ධනය තමයි ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය දැන් අපි රිවර්ස් මෙකැනිසම් එකේ ගියොත් එහෙම ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනයේ සිට සමාජ මානව ආර්ථික කියන ප්‍රාග්ධනයට ගියොත් එහෙම ඔබ තුල ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය ඔබ ප්‍රගුණ කළොත් ඔබට සමාජ ප්‍රාග්ධනය වර්ධනය කරන්න පුළුවන් ඔබට මානව ප්‍රාග්ධනය වර්ධනය කරන්න පුළුවන් ඒ තුලින් ඔබට ආර්ථික ප්‍රාග්ධනය වර්ධනය කරන්න පුළුවන් නමුත් ඔබ ළඟ ආර්ථික ප්‍රාග්ධනය තියෙනවා ඔබ ළඟ මානව ප්‍රාග්ධනය තියෙනවා ඔබ ළඟ සමාජ ප්‍රාග්ධනය තියෙනවා නමුත් ඔබ තුල ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය නැති වුණොත් එහෙම මම හිතන්නේ අපිට අපි හිතන වේගයෙන් මේ ජීවිතය ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. මොකද මනස තමයි ඒ සඳහා ශක්තිය ලබා දෙන්නේ. බලමු ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය තුල මොකද තියෙන්නේ කියලා බලමු. මෙතන තියෙනවා මම කියපෝ කරුණු හතර. පළවෙනි එක තමයි හෝප් එක බලාපොරොත්තුව. අවුරුද්දක් ආරම්භ වෙනකොට වසරක් ආරම්භ වෙනකොට අපි සියලුම දෙනා මොකද කරන්නේ? අපි මිත්‍රෝනි අපි ඔබ්ජෙක්ටිව්ස් හදනවා. ඒ අදාළ අවුරුද්දට අපි සිහින නිර්මාණය කරනවා. නමුත් මේ සිහින නිර්මාණය කරනකොට ඔබ තුල බලාපොරොත්තුවක් තියෙන්න ඕන. මේ වර්ෂය තුල මේ සිහින මම සැබෑ කරනවා මට මේක කරන්න පුළුවන් කියන හෝප් එක බලාපොරොත්තුව නිර්මාණය වුණේ නැත්තම් ඔබ කොච්චර ලස්සන ප්ලෑන් එකක් හදුවත් ඒක just a piece of paper only. ඉනිසා මිත්‍රෝනි මේ හෝප් එක හරි වැදගත්. මම පුංචි කතාන්දරයක් කියන්නම්. එකමත එක කාලෙක එක ගම්මානයක මිත්‍රෝනි ඉතාමත්ම දරුණු නියඟයක් ඇති වෙලා තිබ්බා. ඉතින් මේ ගෝවි මහත්තු මොකද කරන්නේ මේ ගෝවි මහත්තු සියලුම දෙනා එකතු වෙලා දෙවියන්ට දේව කන්නලවක් කරනවා වැස්ස ඉල්ලලා සාමාන්‍යයෙන් මේ වගේ දේව කන්නලව සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයේදී ඉතින් ඒ ගමේ හිටපු සියලුම දෙනා මේ දේව කන්නලව සිද්ධ කරන ඒ දේවස්ථානයට නැත්නම් ඒ දේවාලයට යනවා යනකොට හැමෝම අරන් යනවා පළතුරු වට්ටි අරන් යනවා දෙවියන්ට පුද පූජා කරන්න කිරි අරන් යනවා ඒ වගේම මල් අරන් යනවා එක පුද්ගලයෙක් පමණක් මල් වට්ටියක් සමග කුඩේකුත් අරන් යනවා මොකක්ද ඒ තුල තිබුණේ ඒ තුල තිබුණේ ඒ පුද්ගලයාට විතරයි බලාපොරොත්තුවක් තිබුණේ මේ දේව කන්නලව්වෙන් පස්සේ මහා වැසි කඩන් වැටේ කියලා ඒ නිසා ඒ වැස්සෙන් තෙමෙන්නේ නැතුව නැවත පරිස්සමෙන් ගෙදරෙන්න ඒ පුද්ගලයාගේ බලාපොරොත්තුව තිබුණ නිසා ඒ පුද්ගලයා කුඩයක් අරන් ගියා නමුත් අනිත් අයට වැස්ස අවශ්‍ය වුණාට ඒ අයගේ මනස තුල ඒ බලාපොරොත්තුව නිර්මාණය වෙලා තිබුණේ නැහැ මේ කොබටයි මටයි එලෙසම බලපානවා අපි යම් කිසි ක්‍රියාවක් කරන්න අවශ්‍ය නම් ඒ ක්‍රියාවේ සාර්ථකත්වය පිළිබඳ අපි තුල බලාපොරොත්තුවක් නිර්මාණය වෙන්න ඕන having the will power to attain your goal අපි ළඟ මිත්‍රෝනි skills තියෙන්න පුළුවන් අපි ළඟ skills තිබුණාට ඔබ ළඟ will එක නැත්තම් ඒ will එක නැත්තම් will power එක නැත්තම් ඒ skills වලින් වැඩක් ගන්න බැරි වෙනවා බලන්න ඔබ දැකලා ඇති ඔබ යාළුව වෙන්න පුළුවන් ඔබේ ඥාතීන් වෙන්න පුළුවන් ඔබේ මිත්‍රයෝ වෙන්න පුළුවන් සමහර විට මිත්‍රෝනි හොඳට skills තියෙනවා කපා කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් නමුත් මේ ජීවිතය වෙනස් කරන්න ඕන කියන will එක නැහැ ඒක හැමදාම එකතන තමයි ඉන්නේ එනිසා මේ hope එක හරි වැදගත් ඔබ ඕනෑම ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය ඔබට ලැබෙයි කියන බලාපොරොත්තුව මනස තුළ ඇති කරගන්න දෙවැනි එක efficacy efficacy කියද්දි මිත්‍රෝනි මේක self efficacy තමන් සතුව තියෙන efficacy එක තමන් සතුව තියෙන කාර්යක්ෂමතාවය believing in your ability believing in your ability to obtain specific outcome ඔබ කරන ක්‍රියාවෙන් ලැබෙන specific outcome එක තමන් තුළ තියෙන හැකියාවෙන් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපි self efficacy කියලා කියන්නේ මම හිතනවා නම් මට මේ වැඩසටහන තුලින් ඔබට යම් කිසි වටිනාකමක් එකතු කරන්න පුළුවන් මගේ තියෙන හැකියාවෙන් කියලා that's called self efficacy ඔබ මිත්‍රෝනි ක්‍රියාවන් කරනවා මොකද ක්‍රියාවක් කරේ නැත්නම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහනේ ඔබ යම් කිසි ක්‍රියාවක් කරනවා නමුත් මේ ක්‍රියාව ඔබ තුල තියෙන හැකියාවෙන් ඉතාමත්ම හොඳ ආකාරයට කරන්න පුළුවන් කියලා
ඔබ විශ්වාස කරේ නැත්නම් ඒ හැකියාව මිත්‍රෝනි ඔබට උපරිම පල නෙලන්න බැරි වෙනවා. ඒ නිසා මේ self efficacy is very important. Hope self efficacy. H අකුරයි E අකුරයි. Hero එකේ දැන් 50% හැදිලා ඉවරයි. ඔන්න තුන්වැනි එක optimism. Optimism සුභවාදී බව. Making positive attributions. මම එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔකන පුළුවන් මගේ YouTube channel එකේ ගිහිල්ලා බලන්න. ඒකේ මම කියන ප්‍රශ්න කියන කතන්දරය තමයි යම් කිසි පුද්ගලයෙකුගේ මනස තුල ධනාත්මක සිතුවිල්ල පමණක් තිබුණාට ඔහුට සාර්ථක වෙන්න පුළුවන්ද? පිළිතුර එහෙම සාර්ථක වෙන්න බෑ. ධනාත්මක සිතුවිල්ල කියන්නේ අපේ සාර්ථක ගමනේ එක සාධකයක්, එක පුෂ් එකක් විතරයි. ඒ ධනාත්මක සිතුවිල්ලත් එක්ක අනිකුත් සාධක එකතු වුණොත් තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. සරල උදාහරණයක් මම ගන්නම්. ඔබ රසවත් වෑංජනයක් හදන්න ඕන. මේ රසවත් වෑංජනය හදන්න ඕන නම් ඒ වෑංජනයට ඔබ මිරිස් කුඩු දාන්න ඕන, තුන පහ දාන්න ඕන, පොල් කිරි දාන්න ඕන, ලුණු මිරිස්, ලුණු ගම්මිරිස් මේ සියලුම දේවල් හරි ප්‍රමාණයට එකතු වුණොත් තමයි ඒ වෑංජනය රසවත් වෑංජනයක් බවට පත් වෙන්නේ. එවිත තමයි ඔබ හදන වෑංජනේ අවසන් ප්‍රතිඵලය ඔබට භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි මිත්‍රෝනි ජීවිතය. මේ සාර්ථක ජීවිතයේ සාර්ථක ගමනේ අවසන් ප්‍රතිඵලය ඔබ නෙලන්න ඕන නම් ඔබ ඒ සඳහා අවශ්‍ය වූ මේ සියලුම ingredients එකතු කළ යුතුයි. ඒතර ඔප්ටිමිසම් කියන්නේ එක ingredient එකක් විතරයි. ඔබ වෑංජනයක් නිර්ම හදනකොට තුන පහ විතරක් දැම්මොත් සමහර විට ඒ වෑංජනය අපිට ආහාරයට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සාර්ථකත්වය. ඔන්න අවසන් කරුණ resiliency. උරුත්තු දීමේ හැකියාව. ජීවිතය කියන්නේ මිත්‍රෝනි රෝසමල් යහනාවක් නෙමෙයි. ඔබ යන ගමන තුල හැමදාම රෝසමල් නැහැ. Life is not bed of roses. Ups and downs තියෙනවා. Ups and downs තියෙනවා. Ups and downs තියෙනවා. Something equal to a ECG graph. ඔබයි මමයි පණ ඇති ජීවීන් හැටියට ඔබේ හා මගේ ශරීරයට ECG යන්ත්‍රයක් සවි කළොත් අපිට ලැබෙන්නේ ups and downs තියෙන graph එකක් නේද? නමුත් මේ graph එක straight line එකක් වඩ පත් වුණොත් එහෙම අපි අවීජී අපි ජීවත් වෙන්නේ නැහැ මිය ගිහින් අවසන්. ඉතින් මිත්‍රෝනි අපි ජීවත් වෙන මිනිස්සු හැටියට අපි මේ ජීවිතය ජය ගන්න ගමන් කරන මේ ගමන තුල ups and downs තියෙනවා. ups and downs තිබුණ නැත්නම් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අටලෝ දහමත් බුරු වෙනවා. ඒ නිසා මිත්‍රෝනි කිසිම දවසක යම් කිසි අසාර්ථක වීමක් නිසා ඔබේ ගමන නවත්තන්න එපා, නවන ගමන නැවත හරවන්න එපා, ගමන කෙටි කරන්න එපා. මම කලිනුත් සඳහන් කරා මේ සියලුම අභියෝග සියලුම අසාර්ථක වීම ඔබව තවත් ශක්තිමත් කරන්න ඔබගේ ජීවිතයට සබහා ධර්මයේ විසින් විශ්ව ශක්තිය විසින් ලබා දීපු දේවල් කියන හොඳට මතක තියාගන්න. මම පුංචි උදාහරණයක් ගන්නම් ඔබට මේක තව පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න. මම බොහෝ විට භාවිතා කරන්නේ සරල උදාහරණ පමණයි. මම සංකීර්ණ උදාහරණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක අපි සාමාන්‍ය කෙනෙකුට කරන වැඩසටහනකට සරල උදාහරණම පාවිච්චි කරන්නේ. ඔබ දන්නවා ජපාන් රට පිළිබඳව. You know Japan. ජපාන් වල මිත්‍රෝනි භූ චලන තියෙනවා. ජපාන් වල ගම් වතුර තියෙනවා. ජපාන් වල ගිනි කඳු තියෙනවා. ඒ වගේම සුනාමිත් තියෙනවා. නමුත් ඔබ කවදා හෝ දවසක අහලා තියෙනවද ටෝකියෝ නගරය දින නියමයක් නැතුව වසා ඇත කියලා අහලා තියෙනවද? නැහැ. මොකද මම දන්න ආකාරයට මේ ජපන් පුරවැසියා මේ ඔරොත්තු දීමේ හැකියාව ඉතාමත්ම වැඩි කෙනෙක්. ඒ පුද්ගලයාගේ ඔරොත්තු දීමේ හැකියාව නිසා තමයි අද ජපාන ඔච්චර සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා මිත්‍රෝනි මේ සාර්ථක ගමනේදී බලාපොරොත්තුව, කාර්යක්ෂමතාවය, සුභවාදී බව, ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව ඔබට අවශ්‍යයි. Having the capacity to bounce back from adversity and failure. අද මම මගේ ප්‍රෝග්‍රෑම් එක නම් දැම්මේ ඒ නිසා තමයි bounce forward. ඔබ යම් කිසි අසාර්ථක දෙයකට මුණ දීපුවම අනිත් පැත්තට හැරිලා ගියොත් එහෙම ඔබගේ ජයග්‍රාහී මාර්ගය එතනින් අවසන් වෙනවා. ඒ නිසා මිත්‍රෝ හොඳට මතක තියාගන්න
අර අපි අද කතා කරපු මේ කැපිටල්ස් හතර අපගේ ජීවිතයට අත්‍යවශ්‍යයි සල්ලි පමණක් තිබුණට සාර්ථක වෙන්න බෑ මිනිස් බලය විතරක් තිබුණට සාර්ථක වෙන්න බෑ ඒ වගේම සමාජ ජාලාවක් පමණක් තිබුණට සාර්ථක වෙන්න බෑ ඔබ තුල ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාප්තණය වූ බලාපොරොත්තුව සමායන කාර්යක්ෂමතාවය සුභවාදී බව ඒ වගේම ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය විය යුතුයි ඒ තුලින් පමණයි ඔබට සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ මේක අලුත් සංකල්පයක් බොහෝ අයට සමහර මේක දන්නවා ඇති ඉතින් මේක ගැන හොඳට හිතන්න මේක ගැන හොඳට හිතලා බලන්න මේ මනස මිත්‍රෝනි අපි ධනාත්මක දේවල් වලින් පිරෙව්වේ නැත්නම් මේ මනස අපේ ගමනට බාධා කරනවා mind is the powerful tool you must fill it with positive thoughts ඒතර තමයි ඔබට මේ මනසේ ඒ රිසල්ට් එක ඒ ප්‍රතිඵලය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ බලන්න hope efficacy resilience and optimism කියන මේ කරුණු හතර එකතු වුණාම you become a hero you become a hero there is no doubt no one can stop it කාටවත් නවත්තන්න බෑ ඔබ අනිවාර්යයෙන්ම හීරෝ කෙනෙක් බවට පත් වෙනවා ඒක ඔබට ඉස්සරහට යන්න ලොකු අත්දැකීමක් බවට පත් වෙනවා හොඳයි මේ කරුණුත් එක්ක මම මිත්‍රෝනි මාගේ දෙවනි මාතෘකාවට යනවා ඒක තමයි අපි අද කතා කරන්න යන financial freedom මූල්‍ය නිදහස පිළිබඳ අපි ආර්ය වංශයෙන් පැවතෙන පිරිසක් හැටියට අපි ආයුර්වේදය විශ්වාස කරමු ආයුර්වේදයේ ජීවිතයේ මහින්මාමිත අරමුණු හතරක් පිළිබඳ කතා කරමු මොනවාද මේ මහින්මාමිත අරමුණු හතර පළවෙනි එක තමයි ධර්ම අර්ථ කාම මොක්ෂ කියන මේ පුරුෂාර්ථ නැත්නම් මහිමාමිත අරමුණු හතර පිළිබඳ ආයුර්වේදයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු ආයුර්වේදය සඳහන් වෙනවා අපගේ ජීවිතය සාර්ථක ජීවිතයක් කරගන්න මේ හතර අපි හරියාකාරව මික්ස් කරගන්න ඕන නැත්නම් අපි මේක හරියාකාරව යොදව ගන්න ඕන කියලා ධර්ම කියලා කියන්නේ මිත්‍රෝනි ධර්මිෂ්ඨකම righteousness අපගේ conduct එක අපි හැසිරෙන ආකාරය අපේ පුරුදු අර්ථ කියන්නේ අද මම කතා කරන්න යන මාතෘකාවට අදාළ වූ ආර්ථික වටිනාකම තුන්වෙනි එක කාම pleasure නැත්නම් සතුට ඒ වගේම මොක්ෂ කියන්නේ liberation එක විමුක්තිය මම හිතන්නේ මේ කරුණු හතරින් සංකීර්ණ ඒ වගේම ඉතා පහසුවෙන් අත්පත් කරගන්න බැරි එකක් තමයි මොක්ෂ කියන එක ඒ සඳහා අපි ගොඩාක් ක්‍රියාත්මක විය යුතුයි ඒ සඳහා අපි ගොඩාක් මනස දියුණු කරන්න ඕන නමුත් අපිට එතන යන්න පුළුවන් අපි මේ හතරෙන් අද අපි කතා කරන්න යන්නේ මේ අර්ථ කියන එක පිළිබඳව ඔබ දන්නවා ජීවිතය කියන්නේ දිගු ගමනක් මේ දිගු ගමන තුල මිත්‍රවරුනි අපිට අවදානම් රාශියක් තිබෙනවා අද බලන්න මේ කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාව තුල 13000කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා ඒකෙන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 60ට වැඩි වුණාට අවුරුදු 60ට අඩු තරුණ අයත් ඒ තුල මිය ගිහිල්ලා තියෙනවා ඒ අය ජීවිතය කෙටි කාලයක් තමයි භුක්ති විඳින්නේ ඒ අය මිය ගිය නිසා ඒ අයගේ පවුල් වල අයට ජීවිතයේ සමහර විට ප්‍රශ්නාර්ථයක් වටක් පත්වලා ඇති දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ඒ අයගේ ජීවත් වීම පිළිබඳව අනිකුත් වගකීම් සඳහා ඔන්න දෙවෙනි අභියෝගය ඔබයි මමයි හිතනවටත් වඩා මේ සමාජය තුල භයානක ලෙඩ රෝග රාශියක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාකම ළඟදී දැක්කා 10 දෙනෙක්ගෙන් 3 දෙනෙකුට යම්කිසි අසාධ්‍ය රෝග තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කියනකට ක්‍රිටිකල් ඉල්නෙසස් තියෙනවා කියලා. ඉතින් මේක ජීවිතයේ තියෙන අභියෝග. තුන්වෙනි එක ඔබටයි මටයි ජීවිතේ බලාපොරොත්තු රාශියක් තිබුණාට මේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට අරමුදලක් ඕන. නමුත් අපි ළඟ හරි ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එකක් තිබුණ නැත්නම් හරි මූල්‍ය විනයක් තිබුණ නැත්නම් මේ රිස්ක් එක නිසා අපගේ ජීවිතය අඩපණ වෙන්න පුළුවන් lack of fund and fund building තුන්වෙනි එක අද ලෝකේ ගොඩක් අය කතා කරන ලොකුම අවදානම තමයි living too long 2030 වෙනකොට දකුණු ආසියාවේ වැඩිම අවුරුදු 60ට වැඩි වැඩිහිටි පිරිසක් ඉන්න රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. දැන් මේකේ තේරුම දැන් මමත් ඒ වගේ වැඩිහිටියෙක්.
මම මේ කියන්නේ වැඩිහිටියෝ ජීවත් වෙන්න හොඳ නැති කතාවක් නෙමෙයි මම මේ කියන්නේ ඔබ දන්නවා ආර්ථිකය පිළිබඳ ඔබට තියෙන දැනුම ඔබ දන්නවා යම්කිසි ආර්ථික පද්ධතියක් තුළ යැපෙන පිරිස වැඩි වෙනකොට ඒ ආර්ථික පද්ධතියේ දරා ගැනීමේ හැකියාව බිඳ වැටෙන්න පුළුවන් ඒක තමයි මේ ලිවිං ටූ ලොං කියන එක අපිට අභියෝගයක් බවට අපිට අවදානම් බවට පත් වෙන ඉතින් මෙවැනි ජීවිතයක් තුළ මෙවැනි ජීවන ගමනක් තුළ අපි කොහොමද අපේ මේ මුදල් අපේ මේ ආර්ථිකය සැලසුම් කරගන්නේ අපි ඒක තමයි අද වැඩිපුර කතා කරන්න යන්නේ ඉතින් මිත්‍රවරුනි ඔබගේ ජීවිතය තුළ ඩ්‍රීම්ස් තියෙනවා ඇස්පිරේෂන්ස් තියෙනවා අපි ගම කුඩුම්බයක් පවුල් ඒකකයක් ගම මේ පවුල් ඒකකිය තුළ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බොහෝ විට තාත්තා තමයි මනි මැෂින් එක තාත්තා තමයි ඒ පවුල රැකබලා ගැනීම සඳහා මුදල් උපයන මුදල් මැෂින් එක නමුත් මේ අම්මා සහ තාත්තා කියන දෙදෙනාගේ මනස තුළ තමන්ගේ පවුලේ සාර්ථකත්වය සඳහා බලාපොරොත්තු සහ සීන රාශියක් තිබෙනවා ඉතින් උදාහරණයක්කට බලමු අම්මා කෙනෙක් මොකද්ද හිතන්නේ වැඩිම කියලා මේ තුල කාන්තාවෝ ඇති අම්මලා වැඩියෙන්ම හිතන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ඒ වගේම පවුලේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ තමයි අම්මලා ගොඩාක් හිතන්නේ තාත්තලා හිතනවා තාත්තා හිතන්න තුනේ මේ නමුත් මේ අම්මලත් සාපේක්ෂව තාත්තලාගේ සිතුවිලි පොඩ්ඩක් වෙනස් ගොඩාක් පිරිමියා හිතන්නේ ෆයිනෑන්ෂල් ග්‍රෝත් එක පිළිබඳ ඇඩිෂනල් ඉන්කම් එකක් හොයාගන්න ක්‍රමයක් පිළිබඳව ඒ වගේම තමන්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්ද ඇසට්ස් ටිකක් දේපල ටිකක් වැඩි කරගන්න පුළුවන්ද මේ පිළිබඳව තමයි ගොඩක් තාත්තා හිතන්නේ මොකද මේ තාත්තගේ තියෙන රෝල් එකත් එක්ක තාත්තගේ තියෙන මේ චරිතයත් එක්ක තාත්තට ඒක හිතන්න සිද්ධ වෙන්නේ මේ විදිහට තමයි මට මේ වෙලාවේ මතක් වෙනවා විලියම් ෂේක්ස්පියර්ගේ පුංචි කවියක් විලියම් ෂේක්ස්පියර් කියනවා මේ ලෝකයේ රඟ මඩලක් මේ රඟ මඩලේ අපි හැමෝටම එක එක චරිත ලැබිලා තියෙනවා අම්මගේ චරිතයේදී අම්මා හිතන විදිය ඉතාමත්ම නිවැරදි තාත්තගේ චරිතයේදී තාත්තා හිතන විදිය ඉතාමත්ම නිවැරදි ඒ වගේම තාත්තලා ආසයි අලුත් වාහනයක් ගන්න අලුත් ගියක් හදන්න තාත්තගේ රැකියාවේ ප්‍රොමෝෂන් එකක් ගන්න මේ සාමාන්‍යයෙන් මේ දෙදෙනාගේ තියෙන වෙනස් ආකාරයේ සිතුවිලි නමුත් මේ කුඩුම්බය තුළ මේ පවුල් ඒකකය තුළ අම්මා සහ තාත්තා කියන දෙදෙනාගේම පොදු අපේක්ෂාවනුත් තියෙනවා පොදු අපේක්ෂාව තමයි well being of the family ඒ පවුලේ සාර්ථකත්වය සඳහා පවුලේ අය සතුටින් ජීවත් වීම සඳහා අපි මොකද කරන්නේ දරුවෝ උගන්වන්නේ කොහොමද අපි කොහොමද මීටතරා හොඳ ජීවන මට්ටම ජීවත් වෙන්නේ කියලා හිතනවා නමුත් මිත්‍රෝනි බලන්න මේ ලෝකයේ සාමයේ සබහා ධර්මයේ දිසා අපේ ජීවිතයේ worries රාශියකුත් තියෙනවා අපේ අම්මලා හිතනවා අපේ බිරින්දෑවරු හිතනවා බොහෝ විට will there be a safer society for my children when they grow up අද කාලවකවානුව තුළ මේ පරිසරය තුළ වෙන සිදුවීම් මත ගොඩක් අම්මලා හිතන දෙයක් තමයි මගේ මේ පුංචි දරුවා ලොකු වුණාම මේ දරුවාට සතුටින් ජීවත් වෙන්න ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්න මේ පරිසරය තුළ ඉඩක් තිබෙයිද අම්මලා හිතනවා තාත්තලා හිතනවා විශේෂයෙන්ම අද වෙනි කාල වකවානුව තුළ තාත්තලා හිතනවා බැරි වෙලා හරි මගේ රැකියාව නැති වුණොත් බැරි වෙලා හරි මට අසනීපයක් වෙලා මට ජීවිතෙන් සමුගන්න වෙද්දි මොකද වෙන්නේ පවුලේ අයට මගේ පවුලේ අයට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයිද නමුත් මේක අපි කවුරුත් ඕපන්ලි කියන්න යන්නේ නැහැ මේ හැම සිතුවිල්ලක්ම අපේ මනස තුල තමයි බොහෝ විට තියෙන්නේ සමහර අවස්ථාවල අපි කතා කරද්දි මේවා මතුවලා එනවා නමුත් මිත්‍රෝනි අපි මේ පිළිබඳ හිතන්න ඕනේ එකට හේතුව තමයි අපගේ ජීවිතය සතුට කරන්න ඕන නම් අපගේ ජීවිතය සාර්ථක කරන්න ඕන නම් අපි මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ඕන විසඳුම් සොයන්න පටන් ගත්තම තමයි අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අපගේ ජීවිතයට ළඟා වෙන්න පවතින්නේ අපි කොච්චර බලාපොරොත්තු වත් මිත්‍රෝනි රියැලිටි එක සෑහෙන වෙනස් අපි කවදාවත් හිතුවේ නැහැ නේද මේ වදයක් වෙයි කියලා නමුත් එහෙම දෙයක් වුණා නමුත් මිත්‍රෝනි මම මේ පින්තූර ගොඩක් කියලා පෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ මිත්‍රෝනි දැන් මම කියන්න හදන්නේ මේ හැම දෙයක් තුලින්ම අපිට ලොකු ඉම්පැක්ට් එකක් ලොකු ඉම්පැක්ට් එකක් සිද්ධ වෙන්නේ මොකටද අපේ ඉන්කම් එකට
අර තාත්තාගේ වොරිය ගැන මතක් කරන් මගේ රැකියාව නැති වුණොත් මගේ ගෙදරට මොකද වෙන්නේ මම ලෙඩ වුණොත් මගේ ගෙදරට මොකද වෙන්නේ ඇයි මේ වොරියක තාත්තාගේ මනස ඇති වෙන්නේ ඇති වෙන්නේ තාත්තාගේ ආදායමට යම් කිසි හානියක් සිද්ධ වුණා නම් යම් කිසි බලපෑමක් සිද්ධ වුණා නම් ඒ පවුලේ ඒ ලිවිං ස්ටෑන්ඩඩ් එක සම්පූර්ණයෙන් පල්ලෙහැටමයි ඒ වගේම යම් කිසි මුදලක් රැස් කරලා තිබ්බොත් ඒ මුදල ෂය වෙන්න පටන් ගන්නවා ඒ වෙල්ත් එක එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා ඒ නිසා තමයි අර වගේ වොරියක් ඇති වෙන්නේ ඒ නිසා තමයි ඔබයි මමයි කොහොමද මේ පර්සනල් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එකක් කරන්නේ කියන එක පිළිබඳ හොඳින් දැනගත යුත්තේ ඔබෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් මම හිතන්නේ ඔබට මයික්‍රොෆෝන් එක නැති නිසා උත්තර දෙන්න බැරි වෙයි නමුත් මම හොඳට තේරුම් ගන්න ධනය වැදගත් වෙන්නේ ඇයි ඇයි අපිට වෙල්ත් එකක් ඕන වෙන්නේ ඔබ ළඟ පිළිතුරු රාශියක් තියෙන්න පුළුවන් නමුත් මම වැදගත් පිළිතුරු පහක් විතරක් තෝරා ගත්තා ඔබට මේ වැඩසටහන තුළ කතා කරන්න ඒකේ පළවෙනි එක තමයි මිත්‍රෝරණි ඔබට ආදායමක් උත්පාදනය කරන ප්‍රබවයක් බවට තියෙන්නේ ඔබ ළඟ තියෙන වෙල්ත් එක ඉන්කම් ජෙනරේටින් සෝස් එකක් දෙක අනාගත අභිලාෂ සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබට වෙල්ත් එකක් ඕන ඔබ ආදරය කරන දරුවාගේ අධ්‍යාපනය සඳහා ඔබ ටුවර් එකක් යන්න ඕන නම් ඕසීස් යන්න ඕන නම් අලුත් ගෙදරක් ගන්න ඕන නම් ධනය අවශ්‍යයි to achieve future aspirations and expectations තුන්වෙනි එක අපිට මිතුරනි වටිනාකමක් එකතු කරන්න ඕන පුද්ගලයාගේ වටිනාකම වැඩි කරන්න ඕන නම් ඔබ ළඟ ඒ වෙල්ත් එක තියෙන්න ඕන if you have ඔබ ළඟ හොඳ වෙල්ත් එකක් තිබ්බොත් ඔබේ වටිනාකම වැඩි වෙනවා ඒ විතරක් නෙමෙයි තවත් තියෙනවා මේක තමයි මිතුරනි හරිම වැදගත් කරුණ මම බොහෝ අවස්ථාල මේ ගැන ගොඩාක් කතා කරනවා නමුත් අද වෙලා වෙන්නේ නැත මේ හතර වෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ මහන්සි වෙලා දවසක් අවසානයේදී ඔබගේ නිදන කාමරයට ගිහිල්ලා ඔබගේ ඇඳට ගිහිල්ලා ඔබ කොට්ටෙට ඔළුව තිබ්බම ඔබට සුව නිින්දක් ලැබුණ නැත්නම් ආරක්ෂාව පිළිබඳ ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා ඔබ සුව නිින්දක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතුව ඇඳට ගියාට පස්සේ ඔබට මතක් වෙනවා නම් කොහොමද වාහනේ ලීස් එක ගවන්නේ කොහොමද හවුසින් ලෝන් එක සෙටල් කරන්නේ කොහොමද දරුවාගේ ස්කූල් ෆීස් ගෙවන්නේ කොහොමද මගේ පර්සනල් ලෝන් එකේ ඉන්ස්ටෝල්මන්ට් එක ඩිපොසිට් කරන්නේ ඔබට සුව නිින්දක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකට අපි කියන්නේ sense of security කියලා ඔබගේ ධනය ඔබ නිසියාකාරව කළමනාකරණය කළේ නැත්නම් ඔබගේ ධනය තව වැඩි කරන්න ඔබ නිවරදි ක්‍රමවේදයක් තෝරා ගත්තේ නැත්නම් මේ හතරවෙනි ප්‍රශ්නෙට ඔබ ළඟ පිළිතුරක් නැති වෙන්න පුළුවන් පස්වෙනි එක මිත්‍රවරුනි පස්වෙනි එක බූදලයක් නිර්මාණය කිරීම සඳහා අපිට ධනයක් වැදගත් වෙනවා to create a legacy estate when you leave the world ඔබයි මමයි මේ ලෝකේ සදාකාලිකව කාලිකව ජීවත් වෙන්නේ අපි සියලුම දෙනාට ජීවත් වීම සඳහා යම් කිසි කාල සීමාවක් ලබා දීලා තියෙනවා ඒ කාල සීමාව තුළ අපි කරන හැම දෙයක්ම කරලා අපි මේ ලෝකෙන් සමු ගන්නා විට අපි යම් කිසි බූදලයක් නිර්මාණය කළොත් අපේ වටිනාකම අපි නැති කාලයක වුණත් අපේ අයට තේරෙනවා ඉතින් මෙවැනි කරුණු රාශියක් නිසා තමයි ඔබට ධනය වැදගත් වන්නේ එහෙමනම් මේ වැදගත් ධනය කොහොමද අපි කල්මනාකරණය කරන්නේ ධනිය මිත්‍රෝනි ඔබේ සෞඛ්‍ය ඔබේ හෙල්ත් එකට ඉතාමත්ම සමාන දෙයක් ආරෝග්‍ය පරමාලාභා නිරෝගී බව තමයි උතුම් ලාභය ඒ වගේම තමයි ඔබගේ වෙල්ත් එකත් උතුම් ලාභයක් බලන්න මේ හෙල්ත් ඇන් වෙල්ත් කියන දෙක වෙනස් වෙන්නේ එක අකුරකින් හෙල්ත් කියන්නේ HELTH වෙල්ත් කියන්නේ WEALTH හරි ලස්සනයි ඉංග්‍රීසි භාෂාවේ සමහර දේවල් මේක වෙනස් වෙන ආකාරය ඔබ ආයු financially healthy මම ඔබ ගැහුවොත් මේ ප්‍රශ්නේ ඔබ මූල්‍ය වශයෙන් healthyද මන්දනා මිත්‍රෝනි සමහරු yes කියන උත්තරේ දෙයි බය නැතුව නමුත් සමහරුන්ට මේක ප්‍රශ්නාර්ථයක් අපි බලමු අපි ඇත්තටම financially healthyද කියලා financial management කියන මාතෘකාව ඔස්සේ කතා කරනකොට
finance category වර්ග තුනක් තියෙනවා public finance corporate finance personal finance නමුත් අද වෙනසටහන තුල public finance පිළිබඳවත් corporate finance ගැන කතා කරන්නේ නැහැ ඒක වෙනත් මාතෘකාවක් අපි ඒක කතා කරමු personal finance පිළිබඳව personal finance කියලා කියන්නේ මිත්‍රවරුනි ඔබගේ අය සහ වැය ඔබ නිසියාකාරව කළමනාකරණය කරන ක්‍රමය තමයි personal financial management කියලා අපි කියන්නේ අපිට හම් වෙන සල්ලි අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් සඳහා අපි වැය කිරීම සහ එතුලින් ඒ මුදල් වැඩි කරන්න maximization of wealth කියලා අපි කියනවා කරන ක්‍රමවේද තුලින් පමණයි අපිට අපගේ මේ personal financial management එක හරියාකාරව කරන්න පුළුවන් වෙන්නේ මම ඉස්සල්ලාම ඔබට I'm going to tell you five stages of personal financial independence मम्मे स्टेजेस पहा पियवर वन पहा अपने पहले करने कोटा ओबे हितागन ने ओबे इन्ने कोई पियवर ऐड किया इर पास से आप इटे बालम आप इटे खपाक करने पुलवां साक्ष्य करने पुलवां आप इलंगर पियवर टे अंडोर नंग कुमाक्त कलयुत्ते किया वो तो आप इमित्रों ने इन्ने पियवर पीली बंदा आप इटे याम किसी आवृत्तियाँ तीन वानम अरे ලබා ගන්න පුළුවන් are you financially healthy කියන ප්‍රශ්නෙට ඔබට යම් කිසි පිළිතුරක් ලබා ගන්න පුළුවන් රොබර්ට් කියොස්කි කියන පුද්ගලයා නිර්මාණය කරපු personal financial independence කියන සංකල්පය ඔස්සේ තමයි මේ stages පහ පිළිබඳ මම වත්තේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ stages පහ මිත්‍රෝනි අපි එක එක stages වලින් උඩට යන්න උඩට යන්න උඩට යන්න තමයි අපි financial freedom නැත්තම් මූල්‍ය නිදහස කියන තැනට අපි තල්ලු වෙන්නේ. අපි බලමු මොකක්ද මේ කතන්දරේ කියලා. මේකේ පළවෙනි අදියරට අපි සිංහලෙන් කියනවා ඔබගේ පළවෙනි අදියර පළවෙනි ස්ටේජ් එක මූල්‍ය සුරක්ෂිතතාවයෙන් යුත් පියවර කියලා. ඉංග්‍රීසියෙන් කියනවා financial security කියලා. අපගේ financial dreams කරා යන ගමනේදී මේ පියවර පිළිබඳ අපි නිසියාකාරව තේරුම් ගත්තොත් අපිට ඉතාමත්ම පහසුවෙන් මේ personal financial management එක කරන්න පුළුවන්. මොකද මේ financial security කියලා කියන්නේ? financial security කියන අවස්ථාවේදී ඔබට සමහර විට ණය තියෙන්න පුළුවන්. නමුත් ආහාර, ගෙවල් කුලි, උකස්, උපයෝගිතා ඇතුළු මාසික වියදම් සුවපහසු ලෙස ආවරණය කිරීමට ප්‍රමාණවත් ආදායමක් තිබීම ඔබට හම් වෙන ආදායමෙන් ඔබට පුළුවන් නම් වෙලාවට ලයිට් බිල ගෙවන්න වතුර බිල ගෙවන්න අනිකුත් යුටිලිටි බිල්ස් ගෙවලා කෑම ටික කාලා ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ ඉන්නේ පළවෙනි අදියරේ ඒක තමයි මූල්‍ය සුරක්ෂිතතාවය කියන පියවර ෆයිනෑන්ෂල් සිකියුරිටි කියන පියවර දැක තමයි බේසික් පළවෙනි ස්ටෙප් එක ඒ වගේම මේක කියනවා debt free කියලා. නමුත් මම දැකලා තියෙනවා තමාර scholarly articles වල මේ අවස්ථාවේදී debt free වෙන එක අපහසුයි කියලා කියනවා. නමුත් රොබර්ට් මහත්තයාගේ ඒ සංකල්පය තුල නම් එතුමා පවසන්නේ financial security කියන අවස්ථාවට අපි තල්ලු වුණාම අපි debt free ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා එතුමා සඳහන් කරනවා. නමුත් මම දැක්කා තවත් ආටිකල්ස් කීපයක තියෙනවා ඒ අවස්ථාවේදී debt free වීම අපහසුයි කියලා. නමුත් ඔබට පුළුවන් වුණා නම් යම්කිසි පුංචි මුදලක් ඔබගේ අනාගත අවශ්‍යතාවය සඳහා ඉතුරු කරන්න, ඒ කියන්නේ හදිසි අවස්ථාවක් සඳහා මම හිතන්නේ ඔබ පළවෙනි අදියරේ සිටින මූල්‍ය නිදහස හොයා යන ගමනේ පළවෙනි අදියරේ සිටින කෙනෙක්. Having enough income to comfortably cover monthly expenses including food, rent, mortgage, utilities, being debt free is the question mark, and having smaller savings to cover emergencies. පළවෙනි එක. දැන් ඔබ මම අනිත් ඒවා කියන්නේ ඔබට තේරෙප කොහෙද ඉන්නේ කියලා. අන්න දෙවෙනි එක. දෙවෙනි එකට අපි කියනවා මූල්‍ය යෝග්‍යතාවය. Financial vitality. Financial vitality second stage. මොකද ඒ තුල සිද්ධ වෙන්නේ? මූල්‍ය සුරක්ෂිතතාවය සඳහා ඔබට අවශ්‍ය මුදල් අර කලින් කතා කරපෝ
financial security sandaha avashya mudal obalanga tiyenama ita amatarawa andum palandum kema saha vinodaswadaya bani obe vinodaya aavarane kirimata amatara mudalak saha obe jeevithaye paudgalikawa madak mihiri bawak nanwana film ekak balanna yana eka drama ekak balanna yana eka mena me dewal karagena punji trip yak yanawa gedara kattiyat ekka මාසෙට සැරයක් මාස දෙසරයක් ඉතලීදී යන අපේ දිනයකට ඔබට ඒ වගේ තත්ත්වයක ඉන්න පුළුවන් නම් ලැබෙන ආදායම තුලින් ඔබ දෙවනි අධිරේ සිටින කෙනෙක් වට පත් වෙනවා බලන්න the amount you need for financial security අර කලින් කතා කරපෝ කාලා බීලා ලයිට් බිල් ගෙවලා පොඩි මුදලක් සේවිංස් කරලා ඉන්න අවස්ථාවට අමතරව extra to cover some of your indulgences like clothing dining and entertainment and any other smaller luxuries that personally make your life a little sweeter ara weekly outing film ekak drama ekak e wage maybe obata kisima karadarayak nathuwa naya vela karana dewal neme mithruwana hondara mata karaganna me de kirima sandaha oba nayak gannawa nan if you take a loan and do that's not this mam me kiyanne ඔබගේ ආදායම තුලින් ඔබගේ ඉන්කම් එක තුලින් ඔබට මේ දේවල් කරන්න පුළුවන් නම් තුන්වෙනි එක financial independence ඔබ මේ ස්ක්‍රීන් එක දිහා බලද්දී දැන් පේනවා ඇති මේ financial independence කියන තුන්වෙනි අවස්ථාවට ගියාම පැත්තකින් පුංචි කහපාට කොටුවක් තුල money machine that spits out interest dividends and capital gains කියලා අලුත් කැලලකුත් ආවා අද මොකද කියලා බලමු ඊට ප්‍රත්‍යමයෙන් බලමු මොකද මේ තුන්වෙනි අවස්ථාව මැන බැලීම සඳහා අපිට ගන්න පුළුවන් සාධක නැත්නම් නිර්ණායක මොකද කියලා බලමු මූල්‍ය ස්වාධීනත්වය යනු ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ රැකියාවක් හෝ අන්‍යයන් මත යැපීමකින් තොරව රැකියාවක් කරන්නේ නැහැ අන්‍යයන් මත යැපෙන්නේ නැතුව ඔබේ ජීවිත කාලය පුරාම ඔබේ ජීවන වියදම ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් තිබීම ඒ කියන්නේ මිත්‍රෝනි ඒක සමහර විට ඔබට ලැබිච්ච මූදලයක් වෙන්න පුළුවන් නැත්නම් ඔබට પરම්පරාවෙන් ආපු මුදල් වලින් ඔබ නිර්මාණය කරගත්ත අරමුදලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබගේ තියෙන ඇසට්ස් වලින් ඔබ මීට කලින් උපයපු මුදල් නිසියාකාරව කළමනාකරණය කරලා යම් කිස්තනක ආයෝජනය කරලා ඒ ආයෝජනයෙන් ඔබට ඉන්ට්‍රස්ට් එනවා ඇති රිටර්න්ස් එනවා ඇති ඒ නිසා තමයි මම මේ අවධියේදී මනි මැෂින් කියන කැලලකුත් ගෙනාවේ ඔබ රැකියාවක් කළත් නැතත් ඔබ තව කෙනෙක්ගේ මත යැපෙන්නේ නැතුව ඔබට අර කලින් කියපු අවස්ථා දෙකේම කරන සියලුම දේවල් එක ජීවිතය ගැට ගහගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඔබ ඉන්නේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වේ මෙතනේ මූල්‍ය නිදහස සොයන පුද්ගලයෙක්ගේ හොඳ තත්ත්වයක් තමයි ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වය. අපි හැමෝටම මේ තත්ත්වයට යන්න පුළුවන්. ඒ තත්ත්වයට යන්න ඕන නම් අපි ළඟ තියෙන ෆයිනෑන්සස් අපේ ඉන්කම් එක නිසියාකාරව අපි කර්මනාකරණය කරන්න ඕනේ. ඒක ගැන කතා කරමු ඉස්සරහට. අපි අනිත් අවධිය දෙකක් බලමු. ඊළඟ අවධිය තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් මූල්‍ය නිදහස. හරි ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක්. එය ධනවත් වීම හෝ ටොන් ගණන් මුදල් තිබීම නොව ඔබ ළඟ කෝටි ගාණක් මිලියන් ගාණක් බිලියන් ගාණක් සල්ලි තිබුණම ඔබ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන අවධිය නෑ ඉන්නේ නෑ ඒක නෙමෙයි ඉන්නේ ඔබේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් මුදල් තිබීම නිසා මුදල් සොයා ගැනීම සඳහා දේවල් ඔබට කරන්න සිද්ධ වෙන්නේ නෑ නමුත් ඔබගේ ජීවිතයට කැමති දේවල් ඔබට කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. It is not about being rich and having tons of money but having enough to cover your expenses so that you can spend your precious time doing what you like rather than doing things just to earn money. මිත්‍රෝනි අපි හැමෝම සල්ලි හම්බ කරන්න කැමති. මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ ඒ ක්‍රියාව කරනවා. නමුත් ඔබට මිත්‍රෝනි ඔබගේ ජීවිතය ඔබ කරන්න ආස කරන ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඔබ මේ දේ කරනවා
නමුත් ඔබගේ ජීවිතේට අත්‍යවශ්‍ය මුදල් ඔබගේ අර මනි මැෂින් එක තුලින් එළියට එනවා නම් ඔබ ඉන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන අවස්ථාවේදී මේක මම හිතන්නේ මේ ෆයිනෑන්ෂල් ඩ්‍රීම්ස් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගැන කතා කරන ඉතාමත්ම ඉහළ මට්ටමක ඔබ ඉන්න අවස්ථාව. තව එක මට්ටමයි තියෙන්නේ. ඒක තමයි උඩම තියෙන මට්ටම. අපිට පුළුවන් නම් එතනට යන්න ගොඩක් හොඳයි. නමුත් ඒ සඳහා ඔබ ගොඩාක් වැඩ කරන්න ඕන. නමුත් ඔබට මේ හතරවෙනි මට්ටමට ආවනම් මම හිතන්නේ ඔබ ජීවිතය ඉතාමත්ම අර්ථවත් ජීවිතයක් බවට පත් කරපු පුත්‍රයෙක් බවට පත් වෙනවා. ඔන්න අන්තිම අවධිය. අවසාන වශයෙන් නිරපේක්ෂ මූල්‍ය නිදහස යනු මෙතන අපි කියනවා ඇබ්සලියුට් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් නිරපේක්ෂ මූල්‍ය නිදහස නිරපේක්ෂ මූල්‍ය නිදහස යනු වැඩ නොකර ඕනෑම දෙයක් කිරීමට හෝ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සදහටම මිලදී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මුදලක් තිබීම සහ ඕනෑම විශාල අවශ්‍යතාවයක් සඳහා වියදම් කිරීමට හැකිවීම ඔබ රැකියාවක් කරන්නේ නැහැ නමුත් ඔබට ඕන තරම් සල්ලි තියෙනවා තව කෙනෙකුට උදව් කරන්න CSR එකක් කරන්න ඔබගේ ෆැමිලි එකට උදව් කරන්න නමුත් ඔබ හැමදේම කරන ගමන් ජීවිතේ සතුටින් ගත කරනවා නම් you are actually in absolute financial freedom බොහොම සුළු පිරිසක් තමයි ඒ අවධියේ ඉන්නේ නමුත් මිත්‍රෝනි අපිට පුළුවන් පළවෙනි අවදි හතරට යෑම සඳහා අපගේ ජීවිතය අපි සලසුම් කරන්න. කොහොමද මේ දේ කරන්න කියලා බලමු. මම හිතන්නේ මේ කෙටි කාලයක් තුල මේ පිළිබඳ කතා කරනකොට මිත්‍රෝනි මීට වඩා මට පැහැදිලි කරන ටයිම් යන්නේ නැහැ. නමුත් මම ඔබට සරලව මේ අවධිය පිළිබඳ පැහැදිලි කරා. දැන් බලන්න. ඔබගේ සහ මගේ ජීවිතයේ සම්දිස්ථාන තියෙනවා. සම්දිස්ථාන තියෙනවා. මේ සම්දිස්ථාන පිළිබඳ අපි නිවැරදිව දැනගන්න ඕන. ඊට කලින් මම තවත් පුංචි දෙයක් ඔබට කියන්න. අපිට කතා කරන උනන්දම මාර interesting but no problem. ඔබ හිතන විදියට ලංකාවේ පුරවැසියෙක්ගේ average life span එක කොච්චරද? UN එකෙන් United Nations organization එකෙන් ප්‍රකාශ කරපු දක්තනුව සාමාන්‍යයෙන් average life span of a man is 76 years and a woman is around 80 years. අපි මේ කතාව පැහැදිලිව තේරුම් ගන්න මම ගන්නම් යම්කිසි පුද්ගලයෙක්ගේ average life span එක අවුරුදු 80ක් කියලා. මේ අවුරුදු 80ේ පුද්ගලයා කොච්චර කාලයක් ජීවත් වෙනවද? දවස් කීයක් ජීවත් වෙනවද? අවුරුදු 80ක් කියන්නේ දවස් වශයෙන් ගත්තොත් දවස් 28000යි. 28000 days. මේ හොඳට තේරුම් ගන්න. මේ සංකල්පය හරි ලස්සන සංකල්පයක්. ඔය මේ සංකල්පය තුලින් අපිට මේ ජීවිතයේ තියෙන සම්දිස්ථාන තේරුම් ගන්න පුළුවන් වෙනවා. උපතේ සිට අවුරුදු 20ක් 22ක් වෙනකන් අපි මොකද කරන්නේ? අපි පුංචි දරුවෝ හැටියට දෙමව්පියන්ගේ යැපිලා අපි ඉගෙන ගන්න. සුන්දර කාලයක්, ලස්සන කාලයක්, ජීවිතේ අමතක නොවන කාලයක්. අවුරුදු 20න් පස්සේ එක්ක විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන අවුට් වෙලා නැත්තම් වෙනත් අධ්‍යාපනයක් කරලා නැත්තම් රැකියාවක් කරලා අපි මුදල් උපයන්න පටන් ගන්නවා. ආදායම උපයන්න පටන් ගන්නවා. ඔබටයි මටයි ලංකාවේ තත්ත්වය අනුව අවුරුදු 60 දක්වා මුදල් උපයන්න පුළුවන්. ඒ සඳහා අපේගේ ලයිෆ් ස්පෑන් එකෙන් අපේ ලයිෆ් ස්පෑන් එක අවුරුදු 80ක් නම් අවුරුදු 40ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ දවස් 14000ක් තියෙනවා. දැන් බලන්න දවස් 7000ක් ඉවරයි සුන්දර දවස් 7000 අම්මා තාත්තා කන්න බොන්න දුන්නා ඉගෙනුවා අපි සතුටින් හිටියා සුන්දරම කාලේ ජීවිතයේ තියෙන ඒ දවස් 7000 අපිට ඉවරයි. දැන් අපි බොහෝ අය ගත කරනවා ඇත්තේ මේ දවස් 14000 තමයි. මෙන්න මේ කාලය තුල ඔබටයි මටයි තියෙනවා අපගේ ආදායම නිසියාකාරව කළමනාකරණය කරන්න සහ ඒ ආදායම වැඩි කරන්න නැත්නම් මැක්සිමයිස් කරන්න ක්‍රමවේද රාශියක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට මොකද වෙන්නේ? නැත්නම් වෙන්නේ මිත්‍රවරුනි මේ කාලයක් මූල්‍ය නිදහසක් නැතුව ජීවත් වෙලා අවුරුදු 60කින් පස්සෙත් අර බලාපොරොත්තු වෙන සතුට සහ ගෞරවය නැතුව තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒකට හේතුව අවුරුදු 60න් පස්සේ අපි මුදල් උත්පාදනය කරන ක්‍රමවේදයක් අර මේ 20 සිට 60 දක්වා වූ කාල සීමාව තුළ නිර්මාණය කළේ නැත්තම් 60 සිට 80 දක්වා හෝ ඊට වැඩි කාලයක් දක්වා නැවතත් ජීවත් වෙන්න වෙන්නේ යැපෙන්නේ කැටියට. නමුත්
නැවත වතාවක් යැපෙන්න සිද්ධ වෙන්නේ කවුරු ගාවද එක්කෝ දරුවෝ ළඟ එහෙම නැත්නම් පුණ්‍ය ආයතනයක එහෙමත් නැත්නම් ඥාතියෙක් ළඟ එවිට ගෞරවය අහිමි වෙනවා ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් සම්පූර්ණ කරගන්න බැරි වෙනවා ජීවිතය නැවත වතාවක් සෝචනීය ජීවිතයක් බවට තල්ලු වෙනවා එනිසා තමයි ඔබට මම මතක් කරේ මේ ලයිෆ් මයිල්ස්ටෝන්ස් වලදී ඔබ කළ යුතු හරි දේවල් කරලා තියෙනවා කියලා බලන්න පළවෙනි ජොබ් එක පළවෙනි ගෙදර මැරේජ් එක දරුවෝ ඇඩිෂනල් ඉන්කම් එකක් රිටයර්මන්ට් යනකොට මේ හැම සම්දිස්ථානයකම ඔබ නිසි කළමනාකරණයක් කරලා නිසි තෝරා ගැනීමක් සහ නිසි තීරණයක් ගත්තොත් තමයි ඊළඟ සම්දිස්ථානය ඔබට සතුටුදායක සැපවත් සම්දිස්ථානයක් වටපත් වෙනවා මම සෑහෙනලාවක් කතා කරවත් එක්කනේ ඉතින් මට හිතුණා පුංචි වීඩියෝවක් බලලා අපි ඉස්සරහට ගියොත් හොඳයි කියලා බලමු මේ පුංචි වීඩියෝ තත්නම් දිගට අහන් ඉඳි දෙපයනවානේ want
एक विनत कारण सदा निर्माण वीडियो का नमूत मोड़े पुंजी आस्वाद लवादेन्द्र मतगति ओण क्रियावाकटे क्रियाव किसीम दवासक अब्थरी सार्थक समहर विट लास्ट पॉइंट सिद्धन पुलवा नमूत अभी क्रियाव अत्थरी अभी पराजित पुद्गल पत्ते नम पराजित पत्ते क्रण क्रियाव नवत्म नमूत्न क्रगिन पराजित पत्ते जीवित अत्यावश्यता दवसे ඔබ නිදා ගැනීමට හොඳ සුවනින්දක් ලබා ගැනීමට පැය 8ක කාලයක් අත්‍යවශ්‍යයි. එහෙමනම් ඔබට ඉතුරු වෙන්නේ පැය 16ක කාලයක්. ඒ පැය 16ක කාලෙන් ඔබගේ ගෙදර අයත් එක්ක, දරුවොත් එක්ක ඔබ සතුටින් ගත කරන්න. ඔබට අවමය පැය 4ක් 5ක් අවශ්‍යයි. එහෙමනම් ඔබට ඉතුරු වෙන්නේ පැය 12ක් වැනි කාලයක් පමණයි මේ හැම දෙයක්ම කරන්න. समारो मे पय दुलाहने पय दास पय दास ओन बलापुर आदाय उपयंड बरी तप्ते कट ओन तल्वे हेतु निशी मुदल कर्मणाकरणयाबट मित्रोणी मूल्य साक्षरताव्य पिलिबंद कुंचि धनुम दबागण पुलवाण्नाबट पुलवां एक विनस्कर पर्सनल फाइनेंशियल मैनेजमेंट की मातृका वस्से मम अद्तेक करण हतरा कर एक इनकम एक दिखाला स्पेंडिंग एक व्यदम तुन सेविंग्स हतर इंडेक्सिंग एंड प्रोटेक्शन बल द की एरियास ऑफ पर्सनल फाइनेंस मनी एंड इनकम मुदल सह आदाय स्पेंडिंग एंड डेट व्यदम सह नय सेविंग्स एंड इन्वेस्टमेंट इतिरिकिरीम सह आयोजने रिस्क मैनेजमेंट अवदानम करणाकरणे किरीम लाइफ्स माइलस्टोन्स जीविते संदिस्तान ममे मातृकावगेन कथा करत्ती हुंदट मतक तियागेन अवदानेन असागेन ඔබ දැනට අනුගමනය කරන ක්‍රමයක් එක්ක සංසන්දනය කරන්න එවිට ඔබට ගැප් එක හොයාගන්න පුළුවන් වෙයි. ඔන්න පළවෙනි එක. ඉන්කම් කියන්නේ මොකද්ද? ඉන්කම් කියන්නේ මුදල් එනවා. ඉන්කම්. ඉන්කම් ඇතුළට එන එක. සල්ලි ඇතුළට එන එක. ඉන්කම් මේ කම් ෆ්‍රොම් කොහෙන් සල්ලි ඇතුළට එන්නේ? එකක් තමයි ඔබට දෙමව්පියන්ගෙන් බූදලයක් හම්බෙන්න නැති. නැත්නම් අර මුදලක් හම්බෙන්න සමහර ඕනම සමහර උන්ට. නැත්නම් ග්‍රාන්ට් එකක් स्वीप टिकट पुलवांग ग्रांड उबे आयोजन रिटर्न इन्वेस्टमेंट उबे क्रिएटिंग उबे रेकियाविंग इनकम उब विश्वविद्यालय शिष्य विश्वविद्यालय मे इनकम दवस इन दवस खाले खाले वेडिना इनकम फिक्स इनकम काले काले वेडी वेनवा इनकम वेडी वेनवा तमाय आपे कर्मना करने तवत
හොඳට කරන්න ඕන නැත්නම් ඉන්කම් එක වැඩි වුණාම අර එලියට යන එක ස්පෙන්ඩින් වැඩි වුණොත් එහෙම මේ ඉන්කම් එකෙන් අපිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් දෙක වියදම කියන්නේ මුදල් පිටතට යෑම money going out money going out කොහොමද money going out වෙන්නේ කොහොමද සල්ලි එලියට යන්නේ hobbies and entertainment අපිට hobbies තියෙනවා ඒ වගේම entertainment transportation medical clothing food and lodging education of children education of self housing තව තියෙනවා මම මේ කිව්වේ මම ගත්තම common ඒවා ඒතර මේවට අනිවාර්යයෙන්ම සල්ලි වියදම් කරන්න ඕන ඒතර එන එක එන්නේ අර මම කලින් කරපු කියපු ක්‍රියාවලින් යන්නේ කියනවා මෙන්න මේවයි දැන් මිත්‍රෝනි ඔබ ළඟ දුර්වල personal financial management එකක් තිබුණොත් ඒක ඔබේ performance එකට ලොකු බාධාවක් වඩපත් කරනවා ඔබේ performance එකට impact එකක් වඩපත් කරනවා personal finances impact all areas of your life finances assist you in reaching life goals අපි දන්නවනේ මම කියන්නේ බොහෝ අය ලෝකේ සාර්ථකයි කියන මිම්මක් හැටියට සාධකයකට භාවිතා කරන ඒකකයක් තමයි ඕලඟ තියෙන සල්ලි එතරම් මිතුනේ ඔබගේ ජීවිතයේ තියෙන සම්දිස්ථාන ජීවිතයේ තියෙන බලාපොරොත්තු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබට මේ මුදල් අපි අවශ්‍යයි. ඒ වගේම ඔබගේ ණය පාලනයක් යටතේ තියාගන්නත් ඔබ ණය අරන් තිබ්බොත් ලෝන අරන් තිබ්බොත් ඒක කන්ට්‍රෝල් එකක් යට තියාගන්නත් ඔබේ පර්සනල් ෆිනෑන්ෂල් මැනේජ්මන්ට් අත්‍යවශ්‍යයි. අපි දැකලා තියෙනවා ඔබත් දැකලා ඇති හොඳ ආදායමක් ගත්තට රට වටේ ණය වෙච්ච මිනිස්සුත් ඉන්නවා. හොඳ ආදායමක් ගත්තට ලෝන් සරගෙන ක්‍රෙඩිට් කාඩ් සරගෙන ගෙදරට ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එන කට්ටියක් තියෙනවා. හේතුව මොකද්ද? They don't have a proper management. තුන ඔබ තුල හොඳ personal financial management එකක් තිබුණ නැත්නම් ඒක ඔබගේ රැකියාවට බලපාන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔබට මිත්‍රෝනි if you need to maintain a positive credit report ඔබ ණය නැතුව හොඳ ක්‍රෙඩිට් රිපෝට් එකක් ඇති පුද්ගලයෙක් බවට ඉන්න ඕන නම් you must always use the credit wisely. මෙන්න මේක හරි important point එකක්. අද මිත්‍රෝනි මූල්‍ය ආයතන මගින් ඔබට අඩු පොලියට ණය ලබා දෙන ක්‍රමවේද රාශියක් හඳුන්වා දීලා තිබෙනවා. මම දැකලා තියෙනවා මාත් ඒක කතා කරලා තියෙනවා සමහරව අඩු පොලියට ලෝන් එකක් දෙන නිසා අපි මේ ලෝන් එක ගමු නේද කියලා ලෝන් එක ගන්නවා ලෝන් එකක් ගත යුත්තේ ඔබට දැඩි අවශ්‍යතාවයක් තිබුණොත් පමණයි ඔබ ණය වෙලා ණය අරගෙන ඒ ගත්ත සල්ලි වලින් කුමක්ද කරන්නේ කියලා හිතනවා නම් ඔබේ තීරණය සම්පූර්ණයෙන්ම වැරදි ඔබට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඔබට ණය ගන්න ඕන නම් පමණයි ඔබ ණය ගත යුත්තේ අඩු පොඩියට ණයක් දෙනවයි කියලා ණයක් ගත්තොත් ඔබට මිත්‍රෝනි මුදල් පාලනය කරන්න බැරි වෙනවා එවිට නැවතත් ඔබගේ poor personal financial management එක කොටපත් වෙනවා begin savings and investment now අපි සාමාන්‍ය කියලා දෙයක් තමයි මිත්‍රෝනි උපයන මුදලින් 1/3 ඔබ save කරන්න ඕන මේ මම නෙමෙයි කියන්නේ මේක ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඔබ උපයන මුදලින් 1/3 ඔබ save කරන්න ඕන තව දේවල් තවදට යන්න තියෙනවා සේව් කරන්න ඕන හේතුව යම් කිසි හේතුවක් නිසා මුදල් උත්පාදනය වෙන ක්‍රමය වැහුනොත් ඔබට ජීවත් වීම සඳහා ඒ අවස්ථාවේදී භාවිතා කිරීම සඳහා ඔබ ළඟ අර රැස් කරපු සේවින් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන මම හිතුව මේ ප්‍රශ්නයක් ඇහුවොත් සමහර උත්තර දෙන්නේ ඔබ කරන රැකියාව නැති වුණොත් එහෙම ඔබට මාස කීයක් පුළුවන්ද මේ වෙනකොට ඔබ ළඟ තියෙන මුදලින් ණය නැතුව මේ ගත කරන ජීවිතය මෙලෙසම ගත කරන්න. ඔබේ පිළිතුර මාස 6ක් හෝ ඊට වැඩි නම් ඔබේ පිළිතුර මාස 6ක් හෝ ඊට වැඩි නම් ඔබගේ personal financial management habit එක හොඳයි. ඔබේ පිළිතුර මාස 6ට අඩු නම් ඔබගේ personal financial management habit එක පිළිබඳ ඔබ නැවත සලකා බැලිය යුතුයි.
protect yourself from identity theft, pay your bills. Do not pitroni samanyen ape minissu karana ape ape mitriyo karana loku waradak thamai obata paycheck ekak hambunama paycheck ena obe salary ekak hambunama obe income ekak aapuwama obe issala karanna ona okkoma viyadan tika karala thamai oba hitanne kiyak me maase mama save karanawada sampurnama veradi eka mama kelimma kiyenawa that is wrong you should not do that oba issalama kalayutte ඔබ යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කරන්න තීරණය කළා තිබුණා නම් ඔබ අදහස් කළා තිබුණා නම් ඒ කොටස අයින් කරලා තමයි ඔබගේ වියදම් සඳහා ඔබ යන්න ඕන වියදම ඉක්මවා නොයන්න ඔබට මාසයකට ලක්ෂක ආදායමක් හම්බෙන කෙනෙක් නම් ඔබගේ වියදම ලක්ෂයකමාරක් වුණොත් එහෙම -50,000 කොහෙන් දෙන්නේ ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බොත් ඔබ ක්‍රෙඩිට් කාඩ් එකකින් ස්පෙන්ඩ් කරනවා නැත්තම් ඔබට ණය ලබා දෙන්න පුළුවන් කෙනෙක් හිටියොත් ඔහෙගෙන් ඒ පුද්ගලයාගෙන් ණය ගන්නවා ඊට පස්සේ මිත්‍රෝනේ අපි සරලව කියන අපි සාමාන්‍ය භාෂාව කියන රෝල් කරන්න පටන් ගන්නවා අරයන් ගත්තා මෙයාට දුන්නා මෙයායන් ගත්තා අරයන් දුන්නා නමුත් සදාකාලික ණයකරයකට ණයකාරයකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා ඔබ අදිනම් පටන් ගන්න කලමනාකරණය කරන එක හෙටට කල් දාන්න එපා මොකද if you start today ඔබට පුළුවන් මිත්‍රෝනි ඒ සඳහා ලස්සන ප්ලෑන් එකක් හදාගන්න. මේ සඳහා කළ යුතු පළවෙනිම ක්‍රියාව තමයි create a budget to help you reach your goals. මොකද create a budget to help you reach your goal. ඔබේ ඉලක්ක කරා ළඟා වීමට ඔබට උදව් කිරීමට අයවැයක් හදන්න පටන් ගන්න. සමහර අය හිතන්න පුළුවන් සමහරකට කියලා තියෙනවා ඇයි ඔබතුමා මෙහෙම කියන්නේ අපි උපයන්නේ සතුටින් ජීවත් වෙන්න කාලා බීලා සතුටින් ජීවත් වෙන්න නැත්නම් ඇති වැඩේ මොකද්ද කියලා මම අහලා තියෙනවා එහෙම අහනවා නම් කොරරි උත්තරේ මේකයි ඔබ මිත්‍රෝනි ජීවත් වෙනකොට හෙට මැරුණත් මැරණා කියලා හිතාන ජීවත් වෙන්න ඕන නමුත් ඔබේ සැලසුම් ඔබ සදාකාලිකව ජීවත් වෙන පුද්ගලයෙකුගේ සැලසුම් හා සමාන වෙන්න ඕන. ඒකට හේතුව අපි අද ලෝකෙන් සමුගනීද හෙට සමුගනීද නැත්නම් තවත් අවුරුදු 10ක් 20ක් 30ක් ජීවිත අපි කවුරුත් දන්නේ නැහැ. අපි ලෝකේ ජීවත් වෙනකන් අපි අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අපිට මුදල් අවශ්‍යයි. එහෙමනම් ඒ ජීවත් වෙලා ඉන්න තෙක් කාලයක් අපි ණය නැතුව ස්වාධීනව ආත්ම ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න ඕන නම් අපි මිත්‍රෝනි බජට් එකක් හදලා බජට් එක ඔස්සේ තමයි වියදම් කරන්න ඕන මම මේ කරුණ මෙලෙස කියනකොට ඔබ හිතන්න එපා කන් නැතුව බොන් නැතුව සතුට වෙන්න නැතුව ජීවිතය ගත කරන්න කියලා කියනවා කියලා කිසිසේත්ම නැහැ කන් ඕන බොන් ඕන නමුත් මිත්‍රෝනි ඔබට ලැබෙන ආදායම තුල තමයි මේ හැමදේම සිද්ධ වෙන්න ඕන ඒකට ඔබට ගයිඩ්ලයින් එකක් ලබා දෙන්න ඔබව ගයිඩ් කරන්න හොඳම ක්‍රමය තමයි ක්‍රියේටින් අ පර්සනල් බජට් ඇට් හෝම් මූල්‍ය සාර්ථකත්වයේ ආරම්භ වන්නේ මූල්‍ය විනයක් සහ සැලසුමක් තියෙන අයට පමණයි මූල්‍ය විනය නැත්නම් කවුරු කතා කරත් පර්සනල් ෆිනෑන්ෂල් මැනේජ්මන්ට් ගැන ඔබ වෙනස් වෙන්නේ නැහැ මිත්‍රෝනි මූල්‍ය විනය අපි අපි තුල නිර්මාණය කරන්න ඕන මොකද මේක අපි ජීවිතයේ කොටසක් නිසා මොකද මේ බජට් එකක් කියලා කියන්නේ? A budget කියන්නේ a detailed financial plan used to allocate money for a specific time period. The best thing is to create a monthly budget. මාසික බජට් එකක් ඔබ හදන්න පටන් ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔබට ඒක හොඳට හුරු වුණාට පස්සේ මාස දෙකකට මාස තුනකට මාස හයකට පස්සේ අපි ලෝ කරන් යමු. මුලදී first step එක තමයි You must take baby step when you are starting something new. So start with a baby step. What the baby step? Baby step. That means start a budget for your household expenses for a month. That means only Mayma se that was dahayaki varai. Come on, ne over budget teka khadan ne tikine ekna me ituru davas Swiss sete budget teka khadan. Budget teka khadan ko te mitroni over avank vendo na. බවංක වුණ නැත්නම්
බජට් එකක් හදන්න බෑ. මේ බජට් එක හදන්නේ ඔබටනේ. තව කෙනෙක් කියපු නිසා බජට් එකක් හදලා බලමු කියලා ඔබ අවංක නැතුව සමහර වියදම් ඔබ සංගවලා හදනවා නම් ඒ බජට් එක ඔබට ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මිත්‍රෝනේ ඔබේ මුදල් කර්මනාකරණය කරන්න අයවැයකරණය කරන්න පළවෙනි පියවර තමයි ගෙදර බජට් එකක් හදන්න. ඒ බජට් එකක් හදන්න පටන් ගත්තම ඔබට තේරෙයි there are so many money wasters තියෙනවා. ඒ wasters අපි ලයින් කරන්න පුළුවන්. Steps to creating a budget. බජට් එකක් හදන්න තියෙන steps හතරක්ම ඔබට සරලව කියලා දෙන්නම්. පළවෙනි එක තමයි identify your goals in life. ඔබේ ජීවිතයේ තියෙන අභිලාෂයන් සිහින ඉස්සලා හොඳට හඳුනා ගන්න. ඔබ ජීවිතේ මොකද්ද ලබන්න බලාපොරොත්තු වෙන්නේ? ජීවිතේ කොහෙටද යන්න බලාපොරොත්තු වෙන්නේ? ඊළඟ ස්ටෙප් එක මොකද්ද? නිසියාකාර අවබෝධ කරගන්න. Attach financial goals to personal goals. මිත්‍රෝනි, financial goal එකයි personal goal එකයි එකිනෙකට සම්බන්ධ වෙලා ගියේ නැත්නම් දෙක දෙපැත්ත යන්න බෑ. දෙකම එකට යන්න ඕන. ඒ නිසා ඔබගේ මූල්‍ය අරමුණු සහ ඔබගේ පෞද්ගලික අරමුණු එකතු කරන්න. එකට එක එකතු කරන්න. එතකොට තමයි ඔබට පාලනයක් ඇතුව ඒ බජට් එක හදන්න පුළුවන් වෙන්නේ. Determine monthly income. Money එන්නේ කොච්චරක්ද? ඇතුළට එන මුදල් මොකද්ද ඔබේ දින මාර්ග උඩ ආදායමක් තියෙන්න පුළුවන්. ඔබ ටියුෂන් කරනවා ටියුෂන් ගුරුවරයෙක් නම් ටියුෂන් ලින් එන්න පුළුවන්. නැත්නම් ඔබ ආයෝජනය කරපු ඒවායින් ඔබට ආදායමක් එන්න පුළුවන්. ඉඩකඩම් තියෙනවා. ඒ ඔක්කොම ඔබ සඳහන් කරන්න. ඒ ඔක්කොම money coming in income. Budget on a monthly basis. Keep track of all spending. Reduce money wasters. I'm going to tell you how to track spending and how to reduce money wasters. මේක මිත්‍රෝනි අපි කරුණු තුනක් බලමු. තව කරුණු important කරුණු තුනක් පළවෙනි එක තමයි cash management. Cash කියන්නේ අතේ තියෙන මුදල් නෝට්ටු coins වෙන්න පුළුවන්. That's called cash. Cash management එක හරියට වෙන්න ඕන. Cash management එක හරියට වෙන්න ඕන නම් you need to record all transactions. Samaro mata hina vela thiyena me kathawa kiyaddi. Ada lokiya wenas vela taakshanaya passe yanakota ai obathuma me record karanna kiyanne. Record nokara me cash management ek harida karanna bae. Kaatawat karanna bae. Hondama kramaya thamai mama nam viswasa karana potaka liyana eka oba liyanna kemathi naththam there are so many applications available in the smartphone android එකටයි me mokadda apple phone එකටයි there are so many applications you can download application and you can record all your transaction that's one good way then you know how much you spend e wage mitroni hondama recommendation එක තමයි carry a small amount of cash in your wallet do not carry big amounts because you cannot control unwanted expenses boho aya salli tibunama atta digerala wiyadan karuna minissu godak aya eka hethuwa thamai when you have a lot of money inside your wallet you take the money and spend therefore we recommend you to carry small amount of cash e bank walata chodana karuna nemei ape pahasuwa sandaha බැංකුව අපිට ATM cards ලබා දීලා තියෙනවා. ඔබ දැනගන්න ඕන මිත්‍රෝනි සරින් සරේ ATM card එකට යන එක අවම කරන්න හේතුව ඔබ ATM card එකට යන හැම මොහොතක් ගානෙම සල්ලි ගත්තත් ඔබ රුපියල් 1000ක් ගන්නවා ඇති නමුත් you are spending 5 rupees some banks 10 rupees so that is a money waste that you need to stop. ඊළඟ money management එකේදී තවත් එකක් තියෙනවා අපේ තියෙනවා fixed expenses. මොකද fixed expenses කියන්නේ හැම මාසෙකම වෙනස් නොවි අපි අනිවාර්යයෙන්ම වියදම් කළ යුතු ප්‍රමාණය තමයි fixed expenses. Expenses that do not change from month to month. For example, housing loan, vehicle lease අරන් තිබුණොත් එහෙම. සමහරු deposit කරනවා යම් කිසි amount එකක් that also currently a expense for you. But it has a future interest. That's a different story. But ekak thobeng eliyata yana ekak. Ewa kiyala thiyena variable expenses. But the variable expenses. Expenses that change from month to month. Maybe your utility bills. Maybe medical bills. Children's other needs.
home front needs නෑ වෙනස් වෙනවා. ඒ වගේම money wasters තියෙනවා. Money wasters තියෙනවා. Small gun පොඩි ගණන් small expenditures that you do not realize are actually using up a portion of your income. මේ money wasters අපි හිතනවට වඩා මිත්‍රෝනි සමාන රුපියල් 5ක් 10ක් 100ක් 200ක් 300ක් පොඩි මුදලක් තමයි වියදම් කරන්නේ. නමුත් ඔබ මාස අන්තිමට ඔක්කොම එකතු කරලා බැලුවොත් එහෙම ඔයාගේ ඉන්කම් එකෙන් ලොකු portion එකක් මෙයා කනවා. කොහොද කන්නේ මේ money waste කරනවා. මේ money waste වල එකක් තමයි ATM journeys. Too much of ATM journeys are money wasters. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝනි. අපි දැන් shopping කරන්න යනවා. You're going to do some shopping in a shopping mall or you're going to the food city. Write item list and go. ඇයි? Item list එක තිබ්බොත් you can restrict to that. Item list එක නැත්තම් money wasters ඔබ අනවශ්‍ය දේවල් ගේනවා. ගෙදර ඇවිල්ලා බලද්දී වුණ ඉතන අපරාධි මේ ගෙදර තියෙන අපරාධි මං ගෙනාවා. I return කරන්න යන්නේ. Therefore, if you go with the item list, you can reduce money wasters. Debt management. Debt versus expenses. අපි මිතුරුනේ මං කලින් කියපු එක තමයි ණය ගන්නකොට you have to be very careful. Debt includes a loan with interest. There is an interest component. ඔබට අත්‍යවශ්‍ය හේතුවක් නැතුව කිසි විටක ණය ගන්න එපා. අපේ මුතුන් මිත්තෝ එදා ඉඳන් කියපු දේ තමයි ණය බරින් තොර ජීවිතයක් ගත කරොත් පමණයි ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කියලා. නමුත් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ව්‍යාපාරීය ණයක් අරගෙන ඒක ගෙවන එක that's a different story that is not comes under personal financial management I'm talking personal financial management but the personal financial management take here is a business take the two different stories that you can take a loan that's different but in personal financial management but naya gata yutte athyavashya hetuwata pamanai e wage ma oba mitroni naya wediyen gattama loans wediyen gattama obage net worth ekak adu wenna patan ganna Hey, you have to owe lot of money to an organization, so your net worth reduces. Liabilities very big, assets are big. Anisa, you have to be very careful when you are taking loans. Kome dapi me naya adu karan na kramar ashatti na mang karon hatrak bade pahedi karan na palaviniya katamai. ඔබ හොඳට හිතන්න ඔබට කපා හරින්න පුළුවන් වියදම් මොකද්ද gedara tiyena just think and see what are the expenses which you can cut consolidate your debt e vitarak nemei obe naya gattot okkoma ekathu karanna usaha karanna naya godak tiyan innepa godak tiyan ita pawama hari karadarai if you can consolidate your debt easy for you to manage it Seek out payment options. කොහොමද මේ දේ අපිට ගෙවන්න පුළුවන් කියලා options බලන්න. සමහර options නැති හින්දා installments දාන්න ඒක තියන් ඉන්නවා. ඒක එන්නෙන් වැඩි වෙලා අන්තිමට දරා ගන්න බැරි තත්ත්වයට ඔබ තල්ලු වෙනවා. Don't miss payment or default. Please continue it. Otherwise, debt management become a poor impact to you. Use wise of credit. Managing credit is the best way to stay out of debt. Don't abuse the privilege of credit and credit cards. මම නැවතත් කියන දේ තමයි පොද අද credit cards නිසා තමයි ගොඩක් කට්ටිය abuse වෙන්නේ මේ සල්ලි වියදම් කරන්න. Spend wisely and pay off the balance each month. Use credit. Credit cards is a very good tool. මම කියන්නේ හොඳ නැහැ කියලා. Credit cards are very good tool but you must manage it. ඔබ ක්‍රෙඩිට් කාඩයක් සඳහා වාර්ෂිකව ගෙවන amount එක ඔබට ක්‍රෙඩිට් කාඩය තුලින් ලබා ගන්න පුළුවන් if you manage it properly. There are so many promotions in supermarkets you can utilize that but you have to settle the සමහර ඔබ මේ බිල හැම මාසෙම මාසයේ අවසන් වෙනකොට ගෙවිය යුතුයි. If you do not pay ඔබට එනවා overdue payment charges එනවා interest එනවා then you cannot manage it. In Samitroni if you have credit cards a very good tool but you must manage it properly ත
තවත් දේවල් තියෙනවා වෙලා ඉක්මනින් හන්ද ක්‍රෙඩිට් කාඩ් ඉන්ට්‍රෝ රේට්ස් ගැන හිතන්න avoid having multiple credit cards avoid having multiple credit cards is one subjective thing samaharuta multiple cards okay but if you can manage but eka subjective sama gena katha karanne eka samaharuta manage karanna puluwan pay in full every month very important pay in full every month then you can reduce money wasting from your debt identify potential terms and conditions that you should consider before getting credit from a lender oba lender kene ekken salli ganwa nan eke thiyena terms and condition kiyawanna man dannawa 90% kata wedi pirisak terms and condition kiyawanne they just sign oba bank wen enakota application aragena mark karala gena sir metena sign karanne metena sign karanne we sign we don't read But there are certain terms and conditions are very harmful for you and so but kiyawalaka therum gata yutu wagema savings and investment kene ke wenasata obata man kiyanna savings ithuru karana kiyala kiyanne apage thavakalika avashyathawa naththam hadisi avasthawakata ganima sandaha short term ekata api ekathu karana mudak investment kiyala kiyanne long term ekedi loku aramudalak nirmanaya kirima sandaha api karana api dana sali tamai aayojanaya kiyala kiyanne aayojanaya tula avadanamak tiyenawa namuth savings tula loku avadanamak naha savings tula tiyenama rule of thumb ekak man kalinuth kiwwa have at least 6 months saved for emergencies obage maasika aadayam wage 6 gunayaka mudalak ඔබ ඉතුරු කරලා තියෙන්න ඕන හදිසි අවස්ථාවකදී ඔබගේ භාවිතය සඳහා ඒක ඔබට පුළුවන් බැංකුවක දාන්න ඕ යම් කිසනක එකතු කරන්න පුළුවන් it's very important ඔබ ළඟ මාස 6ක් නැත්තම් ඔබේ බඳ සීරියස්ලි හිතන්න සමහර හිතන්න පුළුවන් මේ කාලේ මේවා කොහොමද කරන්නේ කියන්න පුළුවන් කරන්න පුළුවන්ද කියලා නෑ කරන්න පුළුවන් කරන්න ඕන නම් අපි හරි කලමනාකරණයකට යන්න ඕන හරි පාලනයකට යන්න ඕන කිසිම දෙයක් පාලනය කරන්න නැතුව මේ දේ කරන්න බෑ ඒස සමහර unwanted expenditures kapahara innona budget ekak hadanna ona e wage money wasters ayin karanna ona etakota obata karanna puluwam apita punchi dawassala piggy savings uganala thiyena ammala taatthala api demawpiyo so very good thing you can introduce this piggy saving back to your children they will start to save money thara piggy ekak pirunada passe e piggy ekak kalla ekak aran gila we can put in a savings instrument then your children and everyone at home get used to savings then goda thangala piggy savings ne namuth samara bank wala me nawatha introduce kala thiyena so think about it these are very small basics these basics will change lot of things e wage mithuna risk management karanna ona api me salli harida kalamana karanne kirimeedi api avadanamthi avama karanna ona avadanama avama karanna thiyena hondama kramaya thamai health care insurance ekak long term insurance ekak life insurance ekak weni rakshanaya ganima etulin obe avadanama thawa kenekuta pawaranna puluwam pawaruwoth yam kisi hadisi avasthawak gunath obata satutin jeevithaya gatha kirime avasthawak labena balame salli wealth in future is just as important for you as it is today adha wageema anagathayedith me mudal naththam me wealth ekek අවශ්‍යතාවය ඔබට තියෙන්න පුළුවන්. ඒ ඔබේ අනාගත ඇස්පිරේෂන්ස් වලට, දරුවන්ගේ අධ්‍යාපනයට, ඔබට බූදලයක් හදන්න, ඔබගේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එකට, ඒ වගේම peaceful retirement, these things are important. How can you maximize? There are many options available for you to credit manage and protect your wealth. ඔබට පුළුවන් ෂෙයා මාකට් එකේ යම් කිසි මුදලක් දාන්න. But අවධානම් වැඩි ඔබ ඒක දැනගෙන කරන්න ඕනේ. Savings කරන්න පුළුවන් බැංකුවක් එක්ක. Invest කරන්න පුළුවන් gold වල real estate wala e wage me you can be a angel investor you can support someone who has invented some new thing you can invest in life insurance you can invest in fixed deposit but aiden oba thora ganna obata galapena instrument ekak moolya upakarane thora ganna e moolya upakarane thora gena e thula danna ara hemadaama kiyana widira gilla ara pothe daaneka kiyana e sanskrutiyan wenas wenna ona eke kramayak wenna puluwa hadisi avasthawak sandaha මුදල් රැස් කර ගැනීමට ඒ මුදල් ලබා ගැනීමට ඔබ බැංකු පොතක දාන්න ප්‍රශ්නයක් නෑ මම එපා කියන්නේ. නමුත් ඔබගේ මුදල් මැක්සිමයිස් කරන්න සුරක්ෂිතතාවයෙන් යුත් මූල්‍ය උපකරණයක් තෝරා ගැනීම තුලින් පමණයි ඔබට සල්ලි වැඩි කරන්න පුළුවන් වෙන්නේ. මිත්‍රවරුනි, ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් leads to financial freedom. ඔබ තුල ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් නැත්තම් මේ කතා කරපු කිසිම දෙයක් ඔබට ඉම්ප්ලිමන්ට් කරන්න බැරි වෙනවා. ඒ නිසා මූල්‍ය විනය ඔබ නිර්මාණය කරන්න. මූල්‍ය විනය නිර්මාණය කරන්න ඕන නම්
ඔබ හිතන විදිය අනුව තමයි ඔබ ඇට්‍රැක්ට් කරන දේවල් මත තමයි ඒ විනය නිර්මාණය වෙන්නේ ඔබ වෙනස් වුණොත් විතරයි ඔබට අලුත් චාන්ස් එකක් ලැබෙන්නේ ඒ නිසා මිත්‍රෝනි මේ මූල්‍ය විනය කියන එක ඔබ වෙනස් වෙලා කළ යුතු අලුත් චාන්ස් එකක් කියන එකත් මම මතක් කරන්න ඔබට කැමතියි වෙලාවත් ඉතාමත් වේගෙන් යන නිසා අවසන් කරන්න කලින් තව පුංචි වෙලාවක් අරන් කතා කරලා ඔබට මම අවස්ථාවක් දෙන්නම් ප්‍රශ්න අහන්න. ඉතින් මනසේ තියෙනවා මිත්‍රෝනි යටි මනස සහ උඩු මනස කියලා මනස් වර්ග දෙකක්. අපි කියනවා කොන්ෂස් මයින්ඩ් and සබ්කොන්ෂස් මයින්ඩ්. ඔබ යම් කිසි ක්‍රියාවක් නිසියාකාරව කරන්න ඕන නම් ඔබ ඔබගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක තමයි රීප්‍රෝග්‍රෑම් කරන්න ඕන. මොකද කොන්ෂස් මයින්ඩ් එකේ දේවල් සාමාන්‍යයෙන් අපි අමතක වෙනවා. කොන්ෂස් මයින්ඩ් එක අපගේ ජීවිතේට සපෝට් කරන්නේ 12% කියලා ડોක්ටර් කාපා කියනවා. ડોක්ටර් කාපා කියන්නේ මනෝ විද්‍යාව පිළිබඳ මොළය පිළිබඳ පරීක්ෂණ කරපු විද්‍යාචාර්යෙක්. එයා කියනවා සබ්කොන්ෂස් මයින්ඩ් එක තමයි 88% අපගේ ජීවිතයට ලොකු ඉම්පැක්ට් එකක් ගෙන දෙන්නේ. කොහොමද සබ්කොන්ෂස් මයින්ඩ් එක අපගේ ජීවිතයට ධනාත්මක දෙයක් එකතු කරන්න අපි මොකද කරන්න පුළුවන්? ඔබ හැමදාම empowering beliefs ඔයි බොරු දේවල් විශ්වාස කරන්න එපා. සමහරුන්ගේ තියන්නේ බොරු මත විශ්වාස කිරීම. එතුලින් ජීවිතය වෙනස් කරන්න බෑ නේතුරුනි. ඔබගේ ජීවිතය වෙනස් කරන්න ඕන නම් empowering beliefs වලට යන්න. අර කිසිම සාධකයක් නැති belief වලට යන්න එපා. සාධකයක් ඇති ඔබට මේ දේ තුලින් වටිනාකමක් එකතු වෙනවයි කියන belief තමයි ඔබ subconscious mind එකට දෙන්න ඕන. ඒ විදිහ තමයි subconscious mind එක ඔබට අලුත් නව්‍ය අදහස් දෙන්න පටන් ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබ affirmation එකක් කරන්න ඕන මට මේ දේ කරන්න පුළුවන් අපි කලින් බලපු ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාප්තණිය තුලත් මේක තියෙනවා ඔබ තුල affirmation එකක් තියෙන්න ඕන මට මේ දේ කරන්න පුළුවන් ඒක ඔබ visualize කරන්න පටන් ගන්න ඕන ඔබට මූල්‍ය නිදහස තුල සතුටින් ජීවත් වෙන්න ඕන නම් වර්තමානයේ තියෙන මූල්‍ය වියදම් ටික අඩු කරලා මූල්‍ය කරුණාකරණයක් කරන්න ඕන ඒක ඔබ visualize කරන්න ඕන මේකට කරන්න පුළුවන් කියලා visualize කරේ නැත්නම් ඔබට සමහර විදිහේ දේ කරන්න බැරි වෙන්න පුළුවන් ඒකට හේතුව තමයි ඔබ තාමයකට හුරු වෙලා නැති නිසා ඕනෑම ක්‍රියාවක් කරන්න ඒ ක්‍රියාවට පුරුදු වෙන්න කාලයක් යනවා එහෙමනම් මේ මෙසේජ් එක ඔබ subconscious mind එකට කාවැද්දුවොත් තමයි subconscious mind එක ඔබව එතනට push කරන්නේ ඒ වගේ මිත්‍රෝනි ඒ වගේ මම මෙතනට එන්න කලින්ම හැම වෙලේම ඔබ බලාපොරොත්තු වෙන දේ සහ ඔබ ජීවිතේ බලා ලබන්න බලාපොරොත්තු වෙන දේ visualize කරන්න. visualization technique එක තමයි subconscious mind එකට යම්කිසි පණිවිඩයක් දීලා subconscious mind එකෙන් අපේ සාර්ථකත්වය සඳහා යම්කිසි push එකක් ගන්න හොඳම ක්‍රමය බව ලෝකේ ඕනතරම් අය අපිට prove කරලා තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මකවත් prove කරනවා. ඒ නිසා go for visualization. see your life is a beautiful one. visualization එක තුලින් විතරයි අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිත්‍රෝනි මම තනිය විනාඩි 10 කාලයක් තියෙන අපේ ප්‍රශ්න අහන්න මම අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේම මතක තියාගන්න our lives are fashioned by our choices. first we make our choices then our choices make us. හරි තෝරා ගැනීමක් කළොත් ඔබ බලාපොරොත්තු වෙන තැනට ඔබට යන්න පුළුවන්. ඒ තෝරා ගැනීම තමයි අප සාර්ථක පුද්ගලයෝ බවට වෙනස් කරන්නේ. හරි තෝරා ගැනීමක් කරන්න ඕන. ඔබ ආශ්‍රය කරන පුද්ගලයා වෙන්න පුළුවන් ඔබ අනුගමනය කරන ක්‍රමවේදය වෙන්න පුළුවන් ඔබේ රැකියාව වෙන්න පුළුවන් හැම දෙයක්ම ඔබ හරියට තෝරා ගත්තොත් ආයෝජනය කරන ක්‍රමවේදය මුදල් තැන්පත් කරන ක්‍රමවේදය සේවිංස් කරන ක්‍රමවේදය හැම දෙයක්ම හරි දේ තෝරා ගත්තොත් තමයි හරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඒ නිසා life is all about choices never forget it life is all about choices so හරි තෝරා ගැනීමක් කරන්න එවිට මිත්‍රෝනි ඔබට මේ ජීවිතය ලස්සන සුන්දර ජීවිතයක් වඩපත් වෙනවා. ඉතින් මම හිතන්නේ මට ලබා දීපු වෙලාවත් එක්ක මට මං විශ්වාස කරනවා මට යම් කිසි වටිනාකමක් ඔබගේ ජීවිතේට එකතු කරන්න පුළුවන් උනායි කියලා. ඉතින් මම ෆ්ලෝ එක නැවතත් අපගේ සංවිධායක මහත්වරුන්ට බාර දෙන අතර ඔබට යම් කිසි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන් නැත්නම් chat box එකට දාන්න පුළුවන්. මම හිතන්නේ මේ වෙලාවේදී අපි ප්‍රශ්න දෙක තුනක් අහන්නත් අපිට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම ඔබෙන් පුංචි ඉල්ලීමකුත් කරනවා. මගේ වීඩියෝ රාශියක් තියෙනවා MyTN එකේ කරපුවා ඊට අමතරව මම ප්‍රොඩියුස් කරපු වීඩියෝස් මගේ YouTube channel එකේ සුමේන්ද්‍ර ජයරා ඔබ මේ channel එක subscribe කරොත් ඒකේ මම හිතන්නේ මේවට 50 60 70 විතර වීඩියෝස් තියෙනවා ඔක්කොම පුංචි වීඩියෝස් මම ගොඩාක් long වීඩියෝස් කරන්නේ නැහැ පුංචි වීඩියෝස් කරන්නේ මිනිස්සුගේ කාලය ගැන හිතලා ඔබට මේ වීඩියෝ තුලින් යම් කිසි අදහසක් ගන්න පුළුවන් දේවල් තියෙනවා මගේ page එකකුත් තියෙනවා Facebook you can subscribe both
and be in touch with me. අපි නැවතත් කවදා දවසක හම්බෙමු. හම්බුනාම කතා කරමු. ඉතින් මිත්‍රෝනි flow is open. ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. මට පිළිතුරු දන්නවා නම් මම පිළිතුරක් ලබා දෙන්නම්. නැත්තම් මම මේක කොහෙන් හරි හොයලා පිළිතුරක් ලබා දෙන්න. This is my contact details for you. ස්තුති සුනිල් මහතා මම දන්නේ ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බර්ස් පොඩ්ඩක් ආයි තියෙනවා ඉන්න. කවුරු හරි පාට හරි ආයතනයකට හරි නැත්නම් මම පරි අවස්ථාවක් තියෙනවා නම් ඔබතුමාට කතා කරන්න මේ නම්බර්ස් වලින් අනිවාර්යයෙන්ම ස්තුති මේ වැඩසටහන මම දන්නේ අපි ඇත්තටම දකින පැතිව පැති නෙමෙයි වෙන පැත්තක් ඒ කියන්නේ අපි ගොඩක් කට්ටිය මහන්සි වෙන හැමදේසම සල්ලි හම්බ කරන්නේ මේ හම්බ කරගන්න දේ මැනේජ් කරන එක අපිට ගොඩක් අඩුවෙන් තමයි දැනගන්න ලැබෙන්නේ මේක හරි වටිනා කල්පිතුමක් තමයි. ඉතින් ඕගලන්ට ප්‍රශ්න අහන්න පොඩි ටයිම් එකක් තියෙනවා. ප්‍රශ්න අහන ගමන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැමදාම දන්නවා රේස් හෑන්ඩ් ඔප්ෂන් එක මත උස්සලා ප්‍රශ්න දෙක තියෙනවා නම් ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් chat එකේ දාන්නත් පුළුවන් ඔයගලගේ තියෙන ප්‍රශ්න ටික. ඕගලන්ට දැන් ප්‍රශ්න අහන්න වෙනසක් නැහැ මේ රේස් හෑන්ඩ් ඔප්ෂන් එකේ මත උස්සලා कंफर्टेबल हमने मैं කාලීන වැදගත්ම ප්‍රශ්නයක් අපි මේ කම්ෆර්ට් සෝන් එක තුල අපි කියනවා සුවපහසු කලාපය කියලා මේ කම්ෆර්ට් සෝන් එක තුල ඉන්නකම් මිනිස්සු රිස්ක් එකක් ගන්න කැමති නැහැ. එතකොට අපි එයාගේ ජීවිතය දිහා බලනකොට බොහෝ අය කම්ෆර්ට් සෝන් එකේ ඉන්නකොට එයාලගේ දියුණුව හරිම අඩුයි. මේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන්න ඕන නම් අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට එන එක ඇත්තටම වෙන කෙනෙකුට තව කෙනෙක් වෙනුවෙන් කරන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් කොහොමද කරන්න කියලා. ඔබ පුංචි ක්‍රියාවන් කීපයක් ඒ රිස්ක් එක අරගෙන පුංචි ක්‍රියාවන් කීපයක් බේබි ස්ටෙප් එකකට පටන් ගන්න. පටන් ගත්තම ඔබට තේරෙනවා මේ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ආපුවාම ඔබට දැනෙන නිදහස සහ ඔබට අලුත් අත්දැකීම් තුලින් අලුත් දේවල් කරන්න හොඳ අවස්ථාවක් හම්බෙනවා. මෙතෙක් කාලයක් ඔබ කම්ෆර්ට් සෝන් එක කියලා හිතන් හිටපු ඒ කලාපය ඇත්තම කම්ෆර්ට් සෝන් එකක්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වුණා එළියට ආපුවාම. මම පුංචි කතාවක් කියන්නම් පොඩි වෙලාවක් අරගෙන එක රජතුමෙකුට රාජාලිය තුන්දෙනෙක් හම්බ වුණා තෑග්ගක් හැටියට තව රජතුරෙක්ගෙන්. ඉතින් මේ රජතුමා මේ රාජාලියන්ව පුහුණු කරන්න කියලා කෙනෙකුට බාර දෙනවා මේ මාලිගාව සුරක්ෂිත කරන්න. එක රාජාලියේ අර කියන කිසිම අණයකට අහුන් කන්නේ නැහැ අර වාඩි වෙච්ච අත්තෙම වාඩිලා ඉන්නවා. නමුත් අනිත් රාජාලිය දෙන්න ඒ කියන අණවලට අහුන් කන් දීලා වැඩේ කරා. ඉතින් රජුරෝ ගිහිල්ලා බලලා බලති තුන්වෙනි රාජාලිය කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා තව කෙනෙකුට බාර දෙනවා. තව සාමාන්‍ය ගොවි මහත්යෙකුට බාර දෙනවා මේ රාජාලියව පුහුණු කරන්න කියලා. ඉතින් ගොවි මහත්යා මොකද කරන්නේ? ආපු ගමන් පොරවක් අරන් ගිහිල්ලා ඒ රාජාලිය වාඩි වෙලා හිටපු අත්ත කපනවා. කපන මේ අත්ත කඩාගෙන වැටෙනකොට මේ රාජාලිය ඉගිලෙන්න පටන් ගන්නවා. බලන්න මේ කම්ෆර්ට් සෝන් එක තුල අපි ඉන්නකොට මිත්‍රනේ අපි ඔහේ ඉන්නවා. අර අත්ත කඩන් වැටෙනකොට කම්ෆර්ට් සෝන් එක නැති වුණාම අර රාජාලිය ඉහවලට ඉගිලෙන්න ගත්තම අර තුන්දෙනාගෙන්ම මේ තුන්වෙනි රාජාලියා තමයි තාමත් ඉහලට ඉලච්ච බෝඩේ කතාවේ කියවලා. මේ ලෝක කතාව මම කෙටි කරලා කිව්වේ. අතර මිත්‍රෝනි ඔබ සමහර විට ඔබේ ටැලන්ට් එක ඔබේ ඇබිලිටි එක ඔබ දන්නේ ඔබ යුටිලයිස් කරන්නේ නැහැ. අන්ඩර් යුටිලයිස්ඩ් ඇබිලිටි එකක් තියෙන. අපරාදී. එන මොකද්ද කරන්න ඕන? කිසි බයක් වෙන්න එපා. ජීවිතේ රිස්ක් එකක් ගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. අපි දකිනවා බොහෝ විට සමහර අය මේ රැකියාවන් මාරු ගන්න හයක් හරි බයයි. හොඳ රැකියාවක් ලැබෙනවා. නමුත් හරි බයයි අර ප්‍රොබේෂන් පීරියඩ් එක අර කොන්ට්‍රැක්ට් එක බෑ රැකියන්. එහෙම හිතන්න එපා. ඔබ ජීවිතේ බය නැතුව අභියෝග ගන්න. මම ජීවිතය පටන් ගත්ත දවසේ ඉඳන් මගේ මිත්‍රවරු දන්නවා අභියෝග රාශිය මොන දිලා තියෙනවා. හැබැයි මිතුමි අභියෝග රාශියේ මොන දිනකොට සමහර තැන්වල පරාජයට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එතුලින් ගත්ත පාඩම මම ඊළඟ ක්‍රියාව කරන්න ඉතාමත් හොඳ විදියට. ඒ නිසා ඔබේ මනස මේ වෙන කාට ඔබතර හිතලා කරන්න ඕන. ඔබේ මනස බය වෙන්න එපා. ගන්න ඉදිරි පියවර. ඔබ ඉස්සරහට යනකොට මිතුරුනි කකුල නැසෙලා වැටුනොත් එහෙම ඔබ දන්නවා අඩිය තියන්න ඕන තද කරලා දන්නවා. එතකොට ඔබ දන්නේ නැහැ. ඒ වගේ තමයි
comfort zone එකෙන් සුවපහසු කලාපයෙන් එළියට එන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ජීවිතේ අපිට ලැබෙන්නේ නැහැ. කවදා හෝ දවසක අපි නැවත හැරිලා ජීවිතය දිහා බලනකොට ඉංග්‍රීසියෙන් කියනවා මේකට hindsight එක කියලා. මේ hindsight එක අපි සතුටටපත් වෙන්න පුළුවන් අපේ ජීවිතය අපි ප්‍රයෝජනවත් මේ දේ කළා කියන්න පුළුවන් විදිහට වැඩ කරන්න. දැන් හැරිලා බලලා කියන්න එපා අපරාධි 2021 මේ තීරණය ගත්තා නම් කියලා 2025 කියන්න එපා. මොකද ඔබට 2020 නෙවත ලැබෙන්නේ නැහැ. වර්තමානයේ විතරයි. Living in the present moment will change your life and also take risk in life. Risk without taking risk you can't go forward. ඒක මෙතන හොඳට ඔබ හිතලා බය නැතුව ඒ දේ කරන්න. බය තිබ්බොත් පුංචි පුංචි දේවල් කරන්න ඉස්සල්ලා. පොඩි රිස්ක් එකක් කරන් බලන්න. ඊට පස්සේ තව පොඩි වැඩි රිස්ක් එකක් ගන්න. ඒතර වෙනස් වෙනවා. ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම තවත් දෙයක් කියන්න. තව එක දෙයක් තමයි අපි වටේ ඉන්න අය අපිට දෙන අවවාද අපිට දෙන මේ මේ තොරතුරු සමහර විට ඕක කරන්න එපා. ඔයාලට කරන්න බෑ. කිසි රැකියාවක් වෙනස් කරන්න යනකොට එයාගේ යාළුවෙක් කියනවා යට ඇවිල්ලා මචං ওই දේ කරන්න එපා. නමුත් අර කියන එක නායි රැකියාව පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ නිකන් කියනවා. ඒතර බණ අර 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 මගේ මිත්‍රයා හොඳ තැනකට යන්න තිබිච්ච එක අර limited belief එක නිසා එයා ආපහු පය ගන්න. ඒතර කොහොමද bounce forward when එනිසා මිත්‍රෝනි යම් කිසි පුද්ගලයෙක්ගෙන් අදහස් ගන්න කලින් බලන්න යාට ඒ පිළිබඳ අත්දැකීමක් තියනවාද. ඒ උපදෙස් දෙන එක්කනට මේ උපදෙස් දෙන්න මේ මේ හැකියාවක් නැත්තම් ක්වොලිෆිකේෂන් එකක් තියාරේ කියලා. මොකද නිකන් උපදෙස් දෙන්න බෑ කාටවත්. ඒ නිසා එවැනි දේවල් වලින් විතරයි පුළුවන් ඇත්තටම අර ඔබතුමා ආපු අර රිස්ක් එක ගන්න තත්ත්වෙට කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න මිනිස්සුයෙකුට. ඒක කාටවත් කරන්න බෑ. තමන් හිතලා කරන්න ඕන දෙයක් ඒක. හොඳ ප්‍රශ්නයක්.